The Palace Gamba, Primelands Residencies PLC. සිහිනය කිරේ අපි සෑහෙන කාලයක් තනියම ආවා ඊට පස්සේ කාලයක් අපි ඔයගොල්ලත් එක්ක පිරිවර අරගෙන ආවා කාලයක් අපිට ඒ දේවල් නැති වෙලා ගියා අපිට ආයෙත් ඒ අවස්ථාව හම්බ වෙලා තියෙනවා අපේ ඇස් ඉස්සරහා හිටපු කී දෙනෙක් අපිටත් හොරෙන් ගියාද හිතුවද අපි ඒ තරම් ඉක්මනින් අපෙන් යයි කියලා විශ්වය සහ සබදාව वैद्य विद्या मुनतर दून लोक जीवत्म ये उन्टे ये हेम दयाम अभियोगेट लखर पुलवांग हकिया वक्त सुबाधमट ये सह पुलवंतरंग जीवत्म उत्साहक रोणे सुबाधम अपे मे महापुल सीलुदे निर्माण कल्लतीन मानव्यागे हित सूपिनी सर सरल उदाहरण क्यूवत् खरवील खरल गंडक खाटद कि पुलवा खरवील खरल रेखा की अक्ति अदल कौर गणंकल बेलो अदने रेख दहाती समहरी वे नमे आगतीनो एक अतुल्य संपूर्ण निर्माण विलाती अपे स्नायु पद्धति वे एक आहारेट गम अपे मुले तीन शील शैल वर्धने सह स्नायु पद्धति शक्ति आगे ना हाँ देवल हेमतीनो मे ये सीयाल मट मे विला कि विश्व कि सुबहदहम कि हरिपुतम दे आक अभी यम तनक कुतन हो सुबहदहमट अभियोग करे ओहो ये सियाल दरागे न विटका पीट पेरला अभियोग करना हे भाई अभी ये तो कुट पराद ये निशा पुलवांतर उत्साह करे सुबहधाम जीवते सुबहधाम पीठ अम्यम देवल अहिमिकल लतेनो नैवते देवल पीठ लबादी लतेनो ये निशा अद ऐसी दिशि साक्षी करवाण टीएट अभी वेडसटहने रासे बेदहदागण रूपवाहिनी मैदिरी अंक तू नापू दयाबरो भत् मेविला मातेक्कालाइन लक्ष संख्यात सिहिने की रे रसिक प्रजा लोके पुरा विहिदिलाइन सीलु दिनावत एक ही तीन एकम सेनहसिंग एकम आदरेन एकम गौरवेन एकम विधि हेट पीलिगान सीलु दिनाट आई भवान अदापे वेडसटहनट अपि आराधना कला बहु कैमति गीत दहायक तोरन्न हबै यम नियदियकट रामगत वेला ए नियदिय तमाई पेर अटे गीत साहित्यट दवंत पोषण अक्कीकुतुकरपु इंद्राणी लतुंदिने किन्नो ये तमाई इंद्राणी बोगोड इंद्राणी पेरेरा सह इंद्राणी सेनारत्न एयिन देदिनेक अपित एक्क एकट हुस्म गन्नो एक इंद्राणी केनेक अपित एक्क हुस्म गत्ता अपि उदालय निक्म गिया හැබැයි තාමත් ඇගේ නිර්මාණ සහ ඒ සුගායන අපිත් එක්ක එකට ජීවත් වෙනවා. ඒ නිසා කලාකරුවන් හැමදාම ජීවමානයි. ඒ නිසා අපි යෝජනා කළා අපේ අද විද්වත් කේයපද රචකයාට, ගීත විචාරකයාට, සාහිත්‍යදරයාට ඔබේ මහා පරිමාණ දැනුම සහ අධ්‍යක්ීම් ගොනු කරන්න මෙන්න මේ नियदी अतुलट के लिए एक अपूर्व कल्लतेना अदा सुधा नवे ये अपूर्वते यथार्थ अकबट पत्कर विधीन मगोबट योजना करब निधास्वेन्न उबे सियलूम जीवन अरगलेती गटलू मोहतकट पसकिनती अन्न उब उब तेक्क कथाकर अभी वेडिपुरम कथा कल्लती अपे नोवन करुणु अपे नोवना तेक्कपि कथा कल्लती हितान अभी हेम दाम कथा के लिए अपे वद तव कागे हरिद्याक ये निशा मुहत कट पास के मे पै कह मार्ग देख काले उबे कर गण कथा करबत्ति
ලොකු සෑහලුවක් දෙන මේ ජීවිතේ. අපේ වැඩසටහනේ මම මුලින් කී පෙරකී විද්වතා. ඒ ගේයපද රචකයා සම්මානිත ගේයපද රචකයා ඒ සාහිත්‍ය දරයා ඒ විද්වතා ඒ අපේ પરම්පරාවේ නිර්මාණකරුවා ප්‍රවීණ ලේඛක ගීත රචක සාහිත්‍ය දර කුමාර ලියනගේ මගේ සහෝදරයා. අයිබන් කුමා. අයිබන් මහේෂ්. ඒතකම කුමා තෝරා දෙන ගීත ගායනා කරන්න ඉතා සීරුමාරුව ප්‍රවේශමෙන් අධ්‍යයනයකින් පස්සේ අපි තීරණය කළා කාටද මේ ගීත ගයන්න දෙන්න කියලා. කොහොම අවතක කරන්නද මේ නුවන්දිකාගේ සොඳුරු සෙනෙහබර හඬ? නුවන්දිකා එක ඉන්ද්‍රාණි කෙනෙක් එක්ක ඉන්නවා. ඒ වගේම අපේ પરම්පරාවට පස්සේ අපි දැක්කා විවිධ තැන්වලදී වර්තමාන නූතන પરම්පරාවේ දරුවෝ ඉතාම ඉක්මනින් වේගෙන් ඉදිරියට ඇදීගෙන යනවා. ඒ අතරින් අපිට බොහොම සුන්දර කෙල්ල දෙන්නෙක් හම්බ වෙනවා. අපූර්වට ගයනවා. ඒ අය තමයි අපි අරගෙන යන්න ඕනේ. ඒ දෙන්න අපි සාදරයෙන් පිළිගමු. ඒ තමයි මලීෂා සූර්යාරච්චි සහ නවීෂා සූර්යාරච්චි. තුන් දෙනාටම ආයුබෝවන්. අද අපේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ තරිඳු ජයතිලක. කුමා, කාලෙකට පස්සේ මෙහෙම මූණට මූණ බලාගෙන වාඩි වෙලා ඉන්නේ. මොකද හිතෙන්නේ? ඇත්තටම ඉතාම සුන්දර දවසක්. එක පැත්තකින් මහේෂ් අඳුල්ලා දුන්නා වගේම හීනයක් වගේ දවසක්. මම හිතන්නේ අපේ ඥාතීන් මිත්‍රයන් ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් අපි හිතපු නැති අනපේක්ෂිත විදියට සමීප කාලවකවානුවල මං හිතන ලංකාවේ කිසිම අවස්ථාවක මේ තරම් ඉක්මනට මේ වගේ කෙටි කාලයක ලංකාවේ ප්‍රවීණ කලාවේදීන් කලා ශිල්පිනියන් නික්මිලා ගියේ නැහැ. ඉතින් මේ වගේ කාලෙක ඇත්තටම ඒකයි මං කිව්වේ ආදරණීය රසිකාගාරයක් එක්ක අපිට මේ හම්බ වෙන ලැබීම මං හිතන අපිත් වාසනාවක් අපිත් වාග්යක්. ඉතින් මේ බාර දුන්න අභියෝගය මහේෂ් ඉතාම වගකීම් සහගතයි. ඔබ මට බාර දුන්නා ඉන්ද්‍රාණි නමින් ආරම්භ වන ලංකාවේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන වේදිකාවන් තුන් දෙනෙකුගේ නිර්මාණ රසවිඳින්න. මගේ වාග්යයකට මේ තුන් දෙනා එක්ක මට වැඩ කරන්න හම්බ වෙලා තිබෙනවා. ඒ නිසා ඉතාම අභියෝගයක් වුණත් මම ඒ කියන්නේ සමහරවිට අපි මෑත කාලේ අහපු නැති ඉතාම රමණීය මధుර ගීත 10ක් තෝරගත්තා. ඉතාම කැමැත්තෙන් ඉතාම ආදරයෙන් ඉතාම බලාපොරොත්තු සහගතව මේ ගීත ටික රසවිඳින්න තමයි ලෑස්ති වෙන්නේ. හොඳයි කුමා. මේ වර්තමානයේ කුමාගේ දැන් අපි අහපු ගීත දැන් අන්දරයායේ වැවුතාවල්ලේ සක්මන් කරන අපච්චි ඔබ ලියපු ඔබෙන් නිර්මාණය වෙච්ච මම වැඩිපුරම ආදරය කරන ගීතය සමස්ත අපේ ජීවිතේ මහා ගැලවුම් කරු තාත්තා. මේ ලෝකේ අම්මා ගැන කතා කරන්න ඕන තරම් අය ඉන්නවා. තාත්තලා ගැන කතා කරන්න ඊට පිටිපස්සෙන් ඉඳගෙන. හැබැයි ඔබේ ගීතය අහනකොට මම හිතනවා තාත්තට නියම සාධාරණයක් කරපු නිර්මාණයක්. හැබැයි ඊට පස්සේ කෝ ඔබේ නිර්මාණ? ඊට පස්සේ තව තාත්තා ගැන ගීතයක් ලියුණා. තාත්තා ටෙලිනාට්‍යයේ තේමා ගීතය අර හීන් හඬට දියපෑරණ 15ක් කඩේ කියලා. ගීත කීපයක් නිර්මාණය වුණා. ඇත්තටම මගේ අතින් මේ කියන්නේ මගේ ගීත පටිගත වෙලා තියෙනවා මහේෂ් ගීත 100කට අධික ප්‍රමාණයක්. අති විවිධ ඒ කියන්නේ විවිධ නාලිකා විවිධ වැඩසටහන් සහ සංයුක්ත තැටි තේවා ප්‍රචාර වීමේ යම් යම් දුබලතා තියෙන පුළුවන් නිර්මාණකරණයේ යෙදී ඉන්නවා. මුලින්ම තෝරගත්ත ගීතය ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ගායනා කරන රුසිරු කිඳුරු හීනයක්. ඉතාමත්ම මිහිරි ගීතයක්. ඒ හඬට ආදේශක නැහැ. ඉන්ද්‍රාණි පෙරේරා කියන හඬට අදටත් ආදේශක නැහැ. ඒක වෙනම හඬක්.
මේ ගීතයේ ගැයුමට බාර ගැනීමම වෙනම අභියෝගයක්. කතා කරන එක ඊට වැඩිය සුන්දර අභියෝගයක්. කතා කරන්න. ඉතින් මේ ගීතය ඇත්තටම 1975 තරංගා චිත්‍රපටියේ තමයි අන්තර්ගත වෙන්නේ. මේ තරංගා චිත්‍රපටියේ තව ගීත හතරක් පහක් අන්තර්ගත වෙනවා. යත කඳු ආයේ ආචාර්ය නන්දමාලිගේ කන්දෙන් කන්දට ඊළඟට පවන් සුසුම් දලින්වලි. ඉතින් මේ මේ ගීත අතරේ තමයි මේ ගීතේ තියෙන්නේ. නමුත් මම තෝරගන්නේ මුලටම අපේ මේ වැඩසටහනේ තියෙන ආදරණීය බව සහ මේ තියෙන හීනය කියන කතාවත් එක්ක ගීතෙන් උපන් දිනක් කියලා මේ ගීතේ තියෙනවා. ඉතින් ඇත්තටම මම හිතනවා අද දවස ගීතෙන් උපන් දිනක් හීනයක්. ඉතින් ඒ සැමරීම එක තමයි මේ ගීතේ ඇත්තටම මම තෝරගන්නේ. හැබැයි මේක විශේෂත්වයක් තියෙනවා. දැන් ඉන්ද්‍රානි පෙරේරා ගායන වේදිනිය අපි දන්නවා ත්‍රි සිස්ටර්ස් ගායිකා කණ්ඩායමත් එක්ක ලංකාවේ අවුරුදු 50කට අධික කාලයක් දැන් ඇය ගායනා කරනවා. මුලින්ම ත්‍රි සිස්ටර්ස් ගායිකා කණ්ඩායමේ ඇය බටහිර ගායනයෙන් ලංකාවේ ජනප්‍රිය වුණාට බොහෝ අය දන්නේ නැති කාරණයක් තමයි ඇය උත්තර භාරතීය රාගධාරී සංගීතයේ පණ්ඩිත අමරදේවෙන් යටතේ හදාරනවා. එතකොට මේ ගීතයේ තිබෙන ලක්ෂණ එකක් මේ ගීතයේ සංගීතයේ මේ චිත්‍රපටයේ සංගීතයත් සපයන්නේ පණ්ඩිත අමරදේව. එතකොට මේ ගීතයේ ඒ ගායනයේ තියෙන ලක්ෂණ ඇය ඔප්පු කරනවා මේ ගීතයත් එක්ක, සහ විශේෂයෙන් මේ බටහිර ගායනය සම්බන්ධව සහ ජනප්‍රිය සංගීත සම්බන්ධව 70 ඔය අපි කියන 70s ගායන සම්ප්‍රදාය, එහෙම නැත්නම් ජනප්‍රිය සංගීත සම්බන්ධව බොහෝ විචාර තිබුණා. හැබැයි මේ වගේ ගායන වේදිනියන් තමයි මේ 70 ගීතවලට, මේ ජනප්‍රිය ගීත ධාරාවට සම්බන්ධ වුණේ. එතකොට මේ රුසිරු කිඳුරු ගීතයක් වගේ ගීතයක්, ඇත්තටම ශාස්ත්‍රීය පදනමක තියෙන ගීතයක් ගායනයේ, ඒ කියන්නේ අපිට ශ්‍රවණය කරනකොට තේරෙනවා. ඉතින් ඇයගේ ගායනයට ඇයගේ තිබෙන, ඒ කියන්නේ බටහිර ගීත ගායනා කරමින් උත්තර භාරතීය රාගධාරී සංගීතය සහ විශේෂයෙන් ඇයගේ එකතුවේ තියෙන රවිශංක, උස්තාද් අල්ලාරක්කා, ඒ ආදි වශයෙන් සංගීතවේදීන්ගේ වාදන ඇය නිතරම ශ්‍රවණය කරනවා. ඉතින් ඒ ආදි වශයෙන් මේ අප්‍රකට තොරතුරු ටිකත් එළියට, ඒ කියන්නේ සමාජගත කරන්නත් එක තමයි මේ ගීතය මම තෝරගත්තේ. මම හිතනවා අද දවසට ඉතාම ගැලපෙනවා ගීතෙන් උපන් දිනක් හීනයක් වගේ දවසක් නිසා. හොඳයි හොඳයි. අපේ කුමාර ලියනගේ අද මුලින්ම තෝරාගත්ත ගීතය මලිස ලැස්සිද ගයන්න. Thank you.
अपे सामान्य जनवाहरे कियनवाने कुमा वेमे नितर कियनवाने हुंददे देखका में अने अस्वाहक ने कटवाहक ने होवाहक ने अपे आगे करनवाने ये अपे अपे तुम इत्तां इंदले ना समहार देवल अपे ताम अतैरलने ये तरह ये वा अवंकय अव्याज है मन नुवंदिका कियने नुवंदिका अद वर्तमाने इन्न सुपिरी गायन शिल्पिनियक मे मगे प्रमाणे मंग यहाँ लगतिया के निखिया ने ईलंग परंपरा हुआ सुपीरी क्या हुआ माँग मुकद हेतु है मैं गीते निर्माणे वेन काले वेन कोटा मैं दारुबा के धात्ता विवाह वेन वा थितल नहीं तुए थी तो मैं दारुबा को है दिन नहीं अपूर्व टक गायना कल अपने ध्याने न गायना कल ऐनिसा पढ़े तनिंग यहाँ टे अन्न ही तेन्ने ऐनिसा मंग दुआटे योजना करनो मलेशिया स्थाई कोटा सहाय किया न केला स्तुति ये इल्ला के ना अंतरा कोटा सा मटे गीते मधी वागी कमाल लेके पोड़ी वाड़ी न दे गीते तब कोटा सख्ती एंड होने के कुमाए निशा एक कोटा से पोड़ा कहाँ यहाँ नोने रवि मात्ते के क्यों एके स्वर संयोजने थी ना संकीर्णत्व बरपतला एक एम गायन वाक्या एक एक आशीर्वाद के सुभा दाम एंकर पुतावे निर्माण दासक कतरे उब एक अक उब तावे एक अक नुवान दिखा तावे एक अक नेद अपी हो में आंगे सर हाटा मुकदे तो ने दिंग अत्तरमा अपिराटे प्रवीण गायन वेदीन गायन वेदीनियन मंगितनवा मे वडसटान नरबमी सिटिनो आई थिंक ओन मे परपुर दकला मंगितनवा इताम उपेक्षाविं अनागते ध्या बहुम बलापुरुत सागतव बलंगिन्नो केला एक अते वगेम निर्लोभीव मे वेलावे अपि मतक करन्न ओने मे संपत् तुनम निर्माणे करन्ने नुवंदिकाव निर्माणे करने देरन नालिकाव ये वाक्य में मेदारु देना वन निर्माणे करने सिरसन नालिकाव देवनी गीते में गीते नंग अपिते हिम आहान्ने लेबुनु गीता वाली नति गीते देंग गलायान दोले इंद्राणी विजय बंदर यान गायना करने गीते पशुकालीनो इंद्राणी सेनारत्ने गायना करने गीते वो मैं गीते हम समाज कारण आव कटे आने वादे नेता ने गीते अतुलित ये न शिल्पीय कारण आव कटे आने वादे महेश एकाकता में दम में गीते रसविंदी ने कोटा अभी तो संप्रदाय के विदेश रसविंदी नत पुलवा नमूत मैं बैठा सटा न संधा एकाक दें पैर देखा कोई तरह लक्ष्य संख्या त जानकार या कपे रसिकागार काले का मैं वगैरह रसिका गा रहे कैविल लाइन ना देखने सा माँ कल्पना करा आर संप्रदाय करा समिंदने टा वड़ा या हम किसी वेनसा करांडे मैं बड़े से ठाने दी स्थापना कला आव के ला कला वक ते ना महेश के अन्य लोग के प्रसिद्ध वेच्चे इंस्टॉलेशन आर्ट के ला और मार्शल डूशम के ला इलांगे टैलेंट कैपको के ला आदि वशेन प्रवीण एक अन्य मूल कालीन कलाकार वंतमा में कला वगैरह ने द
ස්ථාපන කලාවිදි වෙන්නේ මහේෂ් ඒ තියෙන යම්කිසි දෙයක් වෙන තැනකට ගෙනිච්චාම ඒ ගෙනියන තැනයි මේ ගෙනියන දෙයයි අතරේ තුන්වෙනි අර්ථයක් මතු වෙනවා දැන් උදාහරණයක් ඇටියට අපි කිව්වොත් මොබයිල් ෆෝන් එකක් පිඟානක තියලා දෙපැත්තෙන් හැඳි ගැරුප්පු දෙකක් තිබ්බොත් තුන්වෙනි අර්ථය ඊටාම භයංකාරයි අමුතුයි ඊළඟට මොනවා වුණත් දැන් කොමා වෙන්නෙත් ඒකම තමයි ඉතින් ඒ වගේ අර ස්ථාපන කලාවේ හිතන්නේ නැති අපි කියන්නේ ඒකට ඩී කන්ටෙක්ස්ට් කරනවා කියලා out of context again තියෙන තැනින් වෙනත් තැනකට කියනවා ගෙනල්ලා තුන්වෙනි අර්ථයක් මතු කරනවා අපි මේ ගීතය වෙන මානයකට ගෙනිච්චොත් දැන් මම යෝජනා කරන්න කැමති දැන් බෞද්ධ සාහිත්‍යයේ අපි බෞද්ධ සංකල්පයකට ගියොත් දැන් වනප්ප කුඹේ යතා පුති තග්ගේ ගිම්මාන කාලයේ පටමස්මින් ගිම්මේ චතුූපමං ධම්ම වරං අදේසහි නිබ්බාන ගාමින් පරමං හිතාය කියන තැන දැන් මෙතන මූලික වශයෙන් කියන්නේ අර වනාන්තරයේ තියෙන සුන්දරත්වයට වඩා වනාන්තරයේ තියෙන ස්වභාවය ස්වභාවය කොටම තියෙන වනාන්තරය පිළිබඳව අවබෝධ කරගත්තොත් අපිට මේ තියෙන හැඟීම් එහෙම නැත්නම් මේ මිනිස් ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්න පහසුයි දැන් මේ ගීතයේ තියෙනවා අන්තරා කොටස් දෙකේම පාළුව රකිමේ කියලා යෙදුමක් දැන් මේ පාළුව රකින්නේ ඇයි පාළුව දෙවනත් කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි එතකොට මේ පරිසරයට බද්ධ වුණාට පස්සේ මේ වනාන්තරයේ එහෙම නැත්නම් දැන් ඇත්තටම බුද්ධ දේශනාවේ නිතරම යෝජනා කරන්නේ මේ පරිසරයේ තියෙන සැබෑ යථාර්ථය තේරුම් ගත්තොත් පරිසරයේ තියෙන ඇත්ත තේරුම් ගත්තොත් ස්වභාවය තේරුම් ගත්තොත් ස්වභාවය කොට තිබෙන ස්වභාවය තේරුම් ගත්තොත් අපිට පහසුයි දැන් ඇත්තටම මම යෝජනා කරන්න කැමති දැන් සඳෑ අහස වගේ සැරසීමට ඉන්න කියා කියන මාලිනී බුලත්සිංහල මහත්මියගේ ගීතයයි සඳෑ අහසේ ඉරටමුවාවෙන් කියන දයාරත්න රණතුංග යන ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ ගීතය ගත්තාම එකම සඳෑ අහස හැබැයි එකක ශෝකය එකක ප්‍රීතිය හැබැයි අහස අහසමයි එතකොට මෙන්න මේ අපි මිනිස්සු හැටියට තමයි මේ ආකල්ප ඇති කරගන්නේ චින්තාවලිය ඇති කරගන්නේ ඉතින් මේක තමයි මම කිව්වේ මහේෂ් අර තියෙන තැනින් වෙනත් තැනකට ගෙනිච්චාම මේ සාමාන්‍ය ප්‍රේමාන්විත ගීතයක එහෙම නැත්නම් ප්‍රේමාන්විත හැඟීම් තියෙන පරිසරයට ගිහිල්ලා ප්‍රේමය පිළිබඳව අදහස් පළ කරන තරුණීකගේ අදහසට වඩා අර පාළුව රකිමේ කියන ඒ දාර්ශනික සිතුවිල්ලත් එක්ක අපි ගියොත් ඊළඟට මේක බෞද්ධ දර්ශනයත් එක්ක යම් කිසි විදිහක පසුබිමක තියලා බැලුවොත් අර්ථය සම්පූර්ණ වෙනස් වෙනවා. ඔව්. ප්‍රේමය හරියට හදවත ඇතුළට ආවම අපි හැමෝම ආතුරය වෙනවා. ඒක නිසානේ කියන්නේ මේ නිර්මාණකරුව කියනනේ ප්‍රේමාතුරය කියලා. සාමාන්‍ය ආතුරයකට තොইলයක් කරලා ඒක සුවපත් කරන්න පුළුවන් කියලා මිත්‍යා මතයක් තියෙනවා. තොইলේ සම්බන්ධව මම ඉන්නේ 50ට 50. මට ඒක විද්‍යාත්මකව නැහැ කියලා ඔප්පු කරන්නත් බෑ. ඒ නිසාම ඒක තියෙනවා කියලා පිළිගන්නත් බෑ. ඒක එකිනෙක කෙනාගේ මනෝභාවයන් සමග යන කතිකාවක්. හැබැයි ප්‍රේමය ඊට වෙනස්. ප්‍රේමය හරියට આવොත් ආතුරයෝ තමයි. ඒක සුවපත් වෙන නම් ප්‍රේමයම විඳින්න ඕනේ. හැබැයි ප්‍රේමය පිළිබඳව ඒකාන්තිකුත් අනිත් පැත්තෙන් සබහාදහමත් එක්ක සත්‍ය තේරුම් ගත්ත ප්‍රේම වෘතාන්තයක දෙපස තියෙන ගනුදෙනුවක් තමයි මේ කුමා මතු කරන්නේ. ගලා යන දොලේ. එදා ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර මෙදා ඉන්ද්‍රාණි සේනාරත්න අද ඇය අපාතරින් වියෝ වෙලා නමුත් ඇගේ ඒ සුමියුරි ගායනය සහ හඬ අපේ හදවත් තුළ තාම තැනක නිදන්ගතව තියෙනවා අපි හඬ අවදි කරන්න ආරාධනා කරන්නේ නවීෂට ලි
Gampa, Primelands Residencies PLC. Tamhiri, matameka me loku sambhavanawak wage. Geethayak gayana karanawa kiyala kiyanne, geethayak kiyenawa kiyala kiyanne yahasata polowa wage. Gayana karanakota e geethaye thiyena sanyamaya ඒ තනුවට සාධාරණයක් කිරීම සහ වොයිස් ඩයිනමික් එක හඬ පාලනය හොඳින් ප්‍රගුණ කරලා තියෙනවා. හරි සංයමයෙන් ඇයගේ වයසට වඩා මුහුකුරා ගිය දැවැන්ත සංයමයකින් ඇය ගායනා කළා. මං හරියට වින්දා. ස්තුතියේ වින්දනය අපිට දුන්නට. ඔව්. එකම තාත්තගේ දරුව දෙන්නෙක් නේද මේ? තාත්තට මොන සතුටක් ඇද්ද නේද? අනිත් එක නුවන්දිකා වගේ ජේෂ්ඨ ගායන ශිල්පිනියක් ළඟ ඉඳෙද්දී නුවන්දිකා වෙන්න ඔබ තව ගොඩක් දුර යන්න එපා නේද හැබැයි කන්ෆිඩන්ස් ආත්ම විශ්වාසය තියාගෙන ගායනවා කියන්නේ එක 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 අංශු මාත්‍රික ස්වරයක් අපස්වරයක් ගායනා කරන්නේ නැතුව ජාතික රූපහණිය ඔබට ආශිර්වාද කරනවා දෙපළටම විශිෂ්ටයි කුමා ඔබ
පමණටත් වඩා සුප්තිමත් මං හිතන්නේ අනිවාර්යෙන් මොකද මම මේ ගීත මේ 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 වැඩසටහනට තෝරගත්තට පස්සේ මං දිවා රාත්‍රී කල්පනා කළා අහුවා සහ කල්පනා කළා ඉතින් ඒ නිසා මේ ගීතවල තියෙන රසය මගේ ආත්මය කියන්නේ කියන්නේ මගේ හදවතේ ආධ්‍යාත්මයේ තියෙනවා ඉතින් දැන් මුලින් ගීතය ගායනා කරා ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ ඉතින් දැන් මේ ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ ඉතින් ඇත්තටම මේ මේ අර ඒ තියෙන ඒ කියන්නේ උන් ගෙනාවු අනන්‍යතාවය උන්ගේ ගායන අනන්‍යතාවය ගායන ලීලය මුන් තාම පැහැදිලිව මේ මේ ග්‍රහණය කරගන්නවා ඉතින් මම හිතන්නේ ඒක ඇත්තටම අර ප්‍රවීණත්වය ආසන්න වෙමින් හෝ එම නැත්තම් ප්‍රවීණත්වය ලැබමින් ඉන්නවා කියන තත්වය තමයි ඉතින් ඒ කියන්නේ ඒක ලොකු වාග්යක් ওই මට්ටමින් ගායනා කරනවා කියන එක විශේෂයෙන් මේ ප්‍රවීණ ගායන වේදිනයන්ගේ අපේ රටේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච ගායන වේදිනයන්ගේ ගීත ගුත්තිලයන් තමන්ගේ වීණාව වයන වෙලාවේ අපි අහලා තියෙන කතානේ ඇකේ හිටපු තමන්ගේ දරුවෝ නොදැනීම බිමට වැටුණා කියලා අපි සාහිත්‍ය අහලා තියෙනවා ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ඒ තරමට ඒ රාගාශ්‍රිත ස්වරස්ථානවල පිහිටවලා ඒ වැයුමත් එක්ක හරියට ස්වරස්ථානවල ගායනා කරනකොට අපේ මානවයා තුළ තියෙනා වූ ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙලා ඒක හරියට අපේ සිරුර ඇතුලේ වෙනම විපර්යාසයක් සහ වෙනම හොමුණ රටාවක් මවනවා අන්න ඒ තුලදී තමයි අපේ ඇස් දෙමෙන්න පටන් ගන්න දැනුත් අපි ඇස් දෙමිලා ඒක දැනෙන්නත් මහා පිනක් කරලා තියෙන්න ඕනේ ඒක දැනෙන්නෙත් නැත්තම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා හොඳයි ওই தත්ත්වයේ ඉස්සරහට රැකගෙන යයි කියලා මම බලාපොරොත්තු වෙනවා දැන් අපි යනවා අපේ වැඩසටහනේ තුන්වෙනි ගීතයට මේක අපි පුංචි කාලේ ඉඳලා අහපු ගීතයක් වන දෙහුලිය තුරුලේ ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ගායනා කරන ගීතය මේ ඉතින් ඇත්තටම මේ ගීතය මම තෝරගන්නේ එකක් තමයි මේ මේ සාහිත්‍යමය වශයෙන් ඔහු ගොනු කරන සංකල්ප දැන් වන දෙඋලිය තුරුලේ සැතපෙන සීගිරිය කිව්වම ඉතාම මధుර අර්ථපූර්ණ සීගිරිය සම්බන්ධව යම්කිසි ආධ්‍යාත්මික సౌందర్యයක් අපි තුල ඇති කරනවා වන දෙඋලිය තුරුලේ සැතපෙන සීගිරිය ඒ ප්‍රවේශම ඉතාම ප්‍රබලයි කාව්‍යෝක්තිය අනිත් පැත්තෙන් ගත්තා මහේෂ දැන් මේ වගේ ගීතවලට සමාජයෙන් කොයිතරම් සාධාරණයක් වුණාද කියන ප්‍රශ්නයක් තියෙනවා මම මේ මතු කරන්න හදන්නේ මේ ගීතයට යම්කිසි චෝදනා මාලාවක් එල්ල වෙලා ඒවට ක්ලරන්ස් විජේවාදන සමාව ගත්තා හැබැයි මම කියන්නේ සමාව ගන්න අවශ්‍ය නැහැ කියලා ඒ කියන්නේ දැන් මම අදහස් කරන්නේ මහේෂ ඒ කියන්නේ දැන් භාෂාව කියන්නේ සන්නිවේදන සඳහා තිබෙන්නේ ලංකාවේ ඔය යටතිත්ත කරනත් එක්ක භාෂා ව්‍යාපාර ඇති වුණා ඒක ඊටාම සාධාරණයි හැබැයි භාෂා ප්‍රභූත්වය කියන එකකුත් ඇති වුණා භාෂා ප්‍රභූත්වය කියන්නේ මම භාෂාව පාවිච්චි කරලා යම්කිසි විදියක විදග්ධ භාෂාවක් පාවිච්චි කරලා යම්කිසි කෙනෙක් පාගන්න එහෙම නැත්නම් ඌට ගරහන්න එහෙම නැත්නම් යම්කිසි පීඩාවක් එල්ල කරන්න උත්සාහ කරන එක ඒක රෝගයක් දැන් මේ මේ ගීතේ පෙරකල සිත්තරුව බිතු සිතුවම් නෙළුවෝ කියලා යෙදුමක් තියෙනවා දැන් මෙන්න මේ යෙදුමට මේ නෙළුවෝ කියන යෙදුමට සෑහෙන මේ මේ ප්‍රහාරයක් චෝදනාවක් එල්ල කළා චිත්‍ර අඳිනවා නෙලන්නේ මූර්ති කියලා දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා මහේෂ් දැන් මේ සීගිරි චිත්‍ර කියන්නේ නිකන් ඩිජිටල් ප්‍රින්ට් එක නෙමෙයිනේ. ඉතාම දුෂ්කර ඒ කියන්නේ පර්වතයක් මුදුනේ තියෙන කෙවෙනි තුල තියෙන්නේ. එතකොට අද වාගේ තාක්ෂණික පහසුකම් නැහැ මුල් කාලේ. මේ අපි කතා කරන්නේ පස්වෙනි සියවසේ වගේ. එතකොට මේ ඔය ඉන්දියානු රසායන විද්‍යාඥ ජය බහදුර් කියන රසායන විද්‍යාඥයෙක් කියනවා මේ මතුපිට ඒ කියන්නේ උපමට්ටම් කරගත්තට පස්සේ කටාරම් කොටලා මේ කෙවෙනිවල ඊට පස්සේ ඒ උපමට්ටම් කරපු මේ මේ බිත්තිය ගල් කටු වලින් සිදුරු කළා ඊට පස්සේ අඟලක විතර බදාමයක් ගන්නවා
ඔය අපේ සම්ප්‍රදායික අපේ වියලි කලාපයේ තියෙන දියාලු මැටි ගොකටු ඊට පස්සේ ඉර මුසුගස් ඊළඟට අදහය මේ ආදි වශයෙන් එකතු කරපු මේ බදාමයක් ගන්නවා. ඒත් මේ බදාමය මත තමයි මේ චිත්‍රය අඳින්නේ. එතකොට මහේෂ් ඔය 1969 මේ චිත්‍රවල තාරගයවට පස්සේ ඉතාලියේ ජාතික චිත්‍ර ශිල්පියෙක් ආව මේ චිත්‍ර සුද්ධ කරන්න ලුසියානෝ මරෙන්සි කියලා. ඔහු මේ චිත්‍ර සුද්ධ කරනකොට තේරුණ දෙයක් තමයි මේ චිත්‍රවල තියෙන තින්ත ඇතුළට කිඳා බහින්න තමයි තාක්ෂණය හදලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම එක ලේයර් එකක් අයින් කරාට චිත්‍රය තියෙනවා. තින්ත ඇතුළට යනවා. ඇතුළට කිඳා බහින්න තමයි මේ තාක්ෂණය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ මහේෂ් ඈතට මේ ඒ කියන්නේ අඹපු චිත්‍ර හැටියට. එතකොට චිත්‍ර 800ක් විතර තිබිලා තියෙනවා. එතකොට මේ චිත්‍ර මුළු ඒ කියන්නේ මුළු චිත්‍ර පුවරුව ලෝකයේ අතින් ඇඳපු දෑත් මිනිස් දෑතින් ඇඳපු විශාලම චිත්‍ර පුවරුව කියලා පිළිගන්න තියෙනවා. මොකද ඒ සීගිරි රාජධානිය නරඹන්නේ ඒ විදේශීය අමුත්තන්. මොකද විදේශීය සංස්කෘතික කේන්ද්‍රයක් ඒ කාලේ. එතකොට මේ මහා පුවරුව ඈත සිට දකිනවා. එතකොට මේ කාන්තා රූප සජීවී කාන්තා රූප වගේ නිසා තමයි පසුකාලීනව ලංකාවේ හතර දිග් භාගයෙන් ආපු කවීන් මේ සජීවී කාන්තාවන් සංවාද කරන විදිහට මේ කවි ලිව්වේ. එතකොට මම අහන්නේ මහේෂ් ලෝක උරුමයක් මේසා දුෂ්කර චිත්‍ර ඇඳපු නිර්මාණකරුවන්ට අපි නෙලන්න කියන වචනේ දෙන්න නැතුව අඳිනවා කියන වචනේ පාවිච්චි කරනවද නැද්ද කියන වගේ අඥාන තර්ක ඉදිරිපත් කිරීම මං කියන්නේ අර භාෂා ප්‍රබුද්ධයේ ප්‍රශ්නයක්. ඊළඟට තව ප්‍රශ්නයක් තමයි දහස් ගණන් නරඹා සීගිරි බැස යනවා කිව්වහම සීගිරි බැස යනවා කියලා සීගිරිය බහිනවා කියලා වගේ චෝදනාවකුත් ඉදිරිපත් කරා. ඉතින් මම කියන්නේ මහේෂ් මේ ලුප්තෝපමා කියලා කාව්‍යයේ තියෙනවා එක්තරා ලක්ෂණයක්. ඒ කියන්නේ කවියෙකුට සියලුම වචන ඉදිරිපත් කළා සියලු දේවල් එක පාට මේ නිර්මාණයට ගේන්න බෑ. දැන් අපි කෝ රූම් පෙත්ත කරකිනවා කෝම් පිට්ටු ඉදි වෙනවා කිව්වම අපි තේරුම් ගන්න නැහැනේ මේ රූම් පෙත්ත කරකිනකොට කෝම් පිට්ටු හදනවා කියලා. නෑ. ඒ ඒ සිද්ධි දෙකක්. සිද්ධි දෙකක්. අපි දන්නවා මේ මොකද්ද කියලා. එතකොට දහස් ගණන් අරබා සීගිරි බැස යනවා කිව්වම අපි තේරුම් ගන්න ඕන මේ සමස්තය සන්දර්භය. එතකොට මේ චෝදනා ඉදිරිපත් කරලා ක්ලැරන්ස් විජේවර්ධනක හිත රිද්දලා ක්ලැරන්ස් විජේවර්ධන සමාව ගන්න තැනකට යොමු වුණාට පස්සේ මම කියන්නේ අර භාෂා ප්‍රබුද්ධයේ කියන ප්‍රශ්නය මිසක් මේ කලාවට එහෙම නැත්නම් මේ ගීතවලට එහෙම නැත්නම් මේ ජනප්‍රිය ගීතවලට සාධාරණ කිටු කරා කියන එක නෙමෙයි. මම කියන්නේ ඇත්තටම ක්ලැරන්ස් සමාව ගන්න අවශ්‍ය නැහැ. මොකද මේ ගීතය ඒ තරම් පරිසමාප්තයි කාව්‍ය ලක්ෂණ වලින් අනුුණයි සීගිරිය පිළිබඳව ඊටාම පැහැදිලිව ඊටාම සංකල්ප රූපමවමින් රූපාකාරත බස් එකකින් මේ සීගිරියේ තියෙන ජාතික වටිනාකම ඉතාම පැහැදිලි මේ ගීතයට ජනප්‍රිය ගීතය ඇතුළට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා මම ඒ චෝදනාවට තමයි පිළිතුරු දෙන්න මට අවශ්‍ය වුණේ. ඉතින් ඒකත් එක්කම මේ ගීතය මං හිතනවා අපි සම්භාවනාවට පාත්‍ර කළ යුතුයි අර චෝදනා බැහැර කළ යුතුයි. තා හොඳ සාහිත්‍ය කාරණාවක් එක්ක හුවේ ඔහුගේ විචාරය කළේ මම හිතනවා ඒ තුළ තියෙනවා කිසියම් අධ්‍යාපනික වටිනාකමක්. ඒ නිසා මං විශ්වාස කරනවා වැඩිහිටි අපේ පරම්පරාව වගේම දරුවෝ මේවා පරිශීලනය කරනවා නම් කොහොඳ ආයෝජනයක් වෙයි කියලා අපේ රටේ ඉතිහාසය සහ අතීතයේ සුරකින අපේ මතු පරම්පරාවට. ඉතින් ගීතේ ගායනා කරන්න ආරාධනා කරන්නේ අද අපේ වර්තමාන ශ්‍රී ලාංකීය ගීත කලාවේ අලුත් සොයා ගැනීම සහ සුවඳවත් කුසුමක් වගේ අපි ආදරයෙන් වැළඳගත්ත දියණියක් නුවන්දිකා නුවන්දිකා සේනාරත්න.
ගායනයේදී තියෙනවනේ අපි නිතර කතා කරන දේවල් ගායනය කියනවා මේ effortless singing කියලා. નિરાයාසයෙන් ගායන එක ආයාසයෙන් තොරව බොහොම සැහැල්ලුවෙන් ගායන එක. බලන්නකෝ ඇයි ඒක ගායනා කරපු හැටි. හරියට කූඩුව කිට්ප පරවියෙක් අතට අරගෙන අත්ල මත තිබ්බම ඌ නිදහසේ පියාඹල යනවා වගේ. ඒ තරම් මිහිරට සහ කිසිම ආයාසයකින් තොරව. නිකන් උඩසාක්කුවෙන් අරන් දුන්නා වගේ හරි ආඩම්බරයි හරිම මිහිරි ආඩම්බරයි තෘප්තිමත් වාසනාවක් අපි දැන් ගීත තුනක් රස වින්දා වැඩසටහනේ හතරෙන් එකක් අපි ආවා හතරෙන් එකකට වැඩි අපිට ඕනේ විරාමයක් අපි විරාමයට යනවා ඊට පස්සේ එන්නේ මල් හැම පාටම වුණාට සමහර වෙලාවට රතු පාටම වල වලට අපි ගොඩක් ආසයි. මන් දන්නේ නැහැ කියලා. අපි රතු පාටම වල බලන්න මේ විරාමයෙන් පස්සේ යමු. ඉක්මනින් එනවා. විරාමයෙන් පස්සේ අපි සුපුරුදු විදිහටම ඔබත් එක්ක එකතු වෙනවා මම විරාමයට යන්න කලින් ඔබට කිව්වා දහසක් මල් තියෙනවා ඒත් සමහර වෙලාවට අපි රතුපාට මල් වලට විශේෂයෙන් කැමතියි රතුපාට මල් මට තාම මතකයි ගුරුපාර සරසන්න එහෙමනි වචන ටික එන්නේ ඔව් කුමා අපේ හතරවෙනි ගීතයට කියනවා ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය ගායනා කරන ගීතය කතා කරා मिथन अत्र मम की गीते आचार्य अजंता रणसिंहन इतम सूक्ष्म मतुकरण मे कलबगेन गीते मगेपंत मादन कुहेदू मुनवा उनाद नुतेरे तम गीते अवसान कलती इतकोट मे दर्य इताम केली दिलेन लमा काल गतकमी ये जीवते इलंग अवधिट इलमेनकोट मूलिक वशे अपे पौल अपे समाज तेरूंगे तम पौरशक्तियन दर्वेक् पौरशक्तियन कांतावट पत्किरी तमय अपे संस्कृति मूलिक अरमुन एनोण इत मम की मे गीते मे तीन प्रबल
ඒ මේ සංකල්ප වලින් අපිට ඒ බව ගම්මමාන කරලා තියෙනවා අන්තරා කොටස් දෙකෙන් මේ මේ සම්බන්ධව මහේෂ් මම මේ කියන දේ සම්බන්ධව අන්තර්ජාලයේ තියෙන ලිපියක් කාන්තා පුවත්පතකින් පළගල්ලා තියෙන්නේ ඒකේ මාතෘකාව තමයි කොටහලු මගුල් වලට මෙදා සැරේ no chance මේ මේ කොවිඩ් අර්බුදයත් එක තමයි මේ ප්‍රශ්නේ ගෙනල්ලා තියෙන්නේ දැන් මේකේ කියනවා කොටහලුවන්නේ දුවය නමුත් මගුල ගන්නේ පියාය නැත්නම් අම්මාය ඕනෑම සුළු කරුණක් තම මිතුරියන් සමග බෙදා හදා ගැනීමට උපන් හපන් කම්මැති තාත්තලා මේ කාරණේදී ඉස්සර කරගන්නේ සුමිතුරු බෝතලය තාත්තාගේ බේබතුකම යාළුවන් නයාට වහකදුරු වුණත් එහා ගෙදර කාන්තිට වඩා පහළ ගෙදර මාලාට වඩා තමාගේ දුවගේ කොටහලු මගුල ජයට ගන්නට අම්මලාගේ යටිහිතේද කැමැත්තක් අකමැත්තක් නැත එබැවින් නාවා ගෙටගන්නා දැරිය ප්‍රදර්ශන භාණ්ඩයක් කරමින් උදේ පටන් රෑවනතුරු තාත්තාගේ බේබදු මිතුරන්නා අම්මාගේ කුඩුකේඩු මිතුරයන් ඉදිරියේ තම දුව දනින් වට්ටවන්නට තරම් මේ අම්මලා තාත්තලා දෙවරක් සිතන්නේ නැත දැන් මම කියන්නේ මහේෂ් ඉතාම චමත්කාරජනක ජීවිතේ ඉතාම සුන්දර අවධියකට එළඹෙන දරුවෙක් මුලින්ම අර බමුණු දහම් වලින් මේ මේ කියන්නේ යාට යම් යම් යෝජනා ඉදිරිපත් කරලා තාත්තටවත් මූණ පෙන්වන්න එපා පිරිමින්ට මූණ පෙන්වන්න එපා තිරිසන්සතුම් දකින්න එපා කියලා ඒ වගේ මුළුගන්වල ඉඳලා මේ විවෘතාර්ථිකයත් එක්ක ආපු උත්සවයකට ගෙනල්ලා රැට මේ ළමයාව ප්‍රදර්ශන භාණ්ඩයක් කරනවා ඒතකොට කාන්තාව කියන මේ ආධ්‍යාත්මික චරිතය සමාජයේ ඒ කියන්නේ අර මේ මේ ශරීරය පෙන්නලා එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය අනිත් මිනිස්සු ඉදිරියේ පෙන්නලා යම් කිසි විදියක ජීවිතේ වෙන පැතිවලට යොමු වෙන අවස්ථාවක් අම්මලා තාත්තලාම මේ දරුවාට ගොදුරු කරනවා ඉතින් මම ඒකයි කිව්වේ දැන් අර මේ මේ ළමා කාලය පිළිබඳව ගීතය පටන් අරගෙන මේ මේ මගේ පන්තියේ වුන් මා දැන් කොහෙද මොනවා වුණා දැන් උතේරේ කියලා කියන්නේ රැට නිදා ගන්න ගියාම මොකද ළමයට තේරෙන්නේ නැහැ මේ මේ මොකද්ද උනේ කියලා එතකොට මෙන්න මේ සිද්ධිය ඇත්තම දැන් මේ මේ මං කියන්නේ මෙන්න මේ සමාජ කාරණා මේ මේ මහේෂ් මතු කරන එක වැදගත් මොකද විශේෂයෙන් මේ ගීපද රචකයන් මේ සාහිත්‍යවේදීන් මේ ගීත ඇතුලේ ඉතාම බැරෑරුම් සමාජ ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා මේ මේ දේවල් අපි මතු කරන්නේ නැත්තම් මං හිතන්නේ ඔවුන්ගේ මේ මේ කාර්යයටත් අපි අසාධාරණයක් කරනවා. ඉතින් මේ කොටහලු මගුල කියලා වචනයක් තියෙනවා මහේෂ් ගොඩක් අය දන්නේ නැහැ සමහරවිට මේ කොටහලු මගුල කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම කොටහලු මගුල කියන්නේ මේ කොටහලු කියන වචනේ එන්නේ ඉසුරු දෙවියන්ට හිටිය දියණිවරු දෙන්නෙක්. උමයංගන සරස්වතී කියලා. ඒතර උමයංගන දිව්‍ය සලුවක් ඉල්ලනවා ඉසුරු දෙවියන්ගේ කියන්නේ පියාගෙන් පියා මේක නීල දෙවියන්ට පවරනවා නීල දෙවියන් ගිහිල්ලා බඹලොවෙන් දිව්‍ය සලුවක් ගේනවා මේ දිව්‍ය සලුව ඇඟේ දවටගෙන ඉන්නකොට උමයංගනා වැඩිවියටපත් වෙනවා එතකොට ඊට පස්සේ මේ සලුව දෙනවා නීලා කියන දෙවියන්ට ඔහුගෙන් අනෝතත්ත්ව විලෙන් මේ සලුව සුදු පවිත්‍ර කරගෙන ඇවිල්ලා මේ සරස්වතී සහ උමයංගනා කියන දියණිවරු දෙන්න මේක දෙකට ඉරාගෙන ඇඳ ගන්නවා. එතනින් තමයි කොටහලු කියන වචනේ එන්නේ. ඉතින් මේ කොටහලු මගුල් අද වැටිලා තියෙන தত্ত্বය මේ අන්තර්ජාලයේ ජාතික පුවත්පත් කාන්තා ජාතික පුවත්පත් පාවිච්චි කරලා තියෙන භාෂාවෙන්ම තේරෙනවා. ඉතින් මම කියන්නේ දියණියට ඒ දියණියගේ ජීවිතයට ජෛව විද්‍යාත්මකව මූණ දෙන්න ඉඩ දෙන්න අනවශ්‍ය සංස්කෘතික මැදිහත් වීම කළා තමන්ගේ සෝබන ජීවිත පෙන්නලා දැරියගේ ජීවිතේ නාස්ති කරන්න එපා. ගීතයක් ඇතුළට ගිහිල්ලා ගීතය ඇතුළේ සැරිසරලා මෙවැනි ප්‍රබල සමාජ කාරණාවක් මිත්‍යා මතයක් වෙනස් කරලා එක්කෙනෙක් හරි අපිට හදාගන්න පුළුවන් නම් ලොකු දෙයක්. හොඳයි මම හරි සතුටුයි ඔබේ ඒ ඒ ඒ විද්‍යාත්මක ਵਿਚාරයට. හොඳයි කුමා. අපි ගීතය අහමු මේ ගීතයත් ගායනා කරන්න අපි ආරාධනා කරන්නේ නුවන්දිකාට.
කුමාරගේ ਵਿਚාරයත් එක්ක මේ ගීතය අහන්න ගත්තම විවිධ විවිධ රූපකම වෙනවා. ඇත්තටම මේ බොහොම කෙලිදොලෙන් ඉතා සරල ජීවිතයක් ගත කරපු සුන්දර පුංචි ගෑනු දරුවෙකුට සමස්තය අයින් කරලා වෙනම තැනකට බලෙන් තල්ලු කරලා හරි එක එක තැනක තියෙනවා මේ හැමදාම දැන්නම් අවාරේ. ආයි ගහකට නගින්න නැහැ. ගෙඩියක් කඩා ගන්න නැහැ. එහෙම තත්වයකට පත් කරනවා. ඒක අතකට ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. මම නම් දකිනවා. අනිවාර්ය මොකද දැන් මේ ඒ කියන්නේ ඔය බමුණු දහම් වල තියෙනවා මහේෂ් මේ මේ වේගෙන් දුවන්නත් එපා කියලා. මම හිතන්නේ සුසන්තිකාට එහෙම ලොකු ප්‍රශ්නයක් මේවා අනුගමනය කරන්න. ඉතින් ඕකෙන් මිදෙන්න පුළුවන් නම් කැමැත්තෝ මිදෙත්වා. නේ නොකමැත්තෝ සිටිත්වා. විනිශ්චය ඔබේ. ඉතින් අපි ගීතයක් ඇතුළට ගිහිල්ලා සමාජ කාරණාවක් කතා කළා. කුමායක ලස්සන්ට පැහැදිලි කළා. අපි යනවා අපේ වැඩසටහනේ ඊළඟ ගීතයට. ඉන්ද්‍රාණිලා තුන්දෙනාගෙන් ඉන්ද්‍රාණි බෝගොඩ අපිට ඉන්න අති විශිෂ්ට ගායන ශිල්පිනියක්. ඒ කියන්නේ ඇයගේ අපසරිය ඇතුලේ ඇයගේ පවුල් සංස්ථාව ඇතුලේ ඇයගේ ඥාති පරම්පරාව ඇතුලේ සියල්ලෝ සංගීතයත් එක්ක ජීවත් වෙන පිරිස. ඒ අතරින් ඇය අති විශිෂ්ටයි. ඇය ගායනා කරන නීල වර්ණ නීල කොබෙයෝ. ඔබ කිව්වා වගේම දකුණේ චන්ද්‍රදාස බෝගොඩ, සෝම්පාල බෝගොඩ, රංජිත් බෝගොඩ, රෝහණ බෝගොඩ, චානක බෝගොඩ, දිනේෂ් බෝගොඩ මේ ආදි වශයෙන් මේ බෝගොඩ පරපුරේ කාන්තා කාන්තිය තමයි ඉන්ද්‍රාණි බෝගොඩ. ඉතාම පෞරුෂයක් තියෙන ගායන වේදිනියක්. ඉතින් කටහඬෙත් මම ඒකයි කිව්වේ වෙනම අනන්‍යතාවයක් තියෙන වෙන රහක් තියෙන්නේ. තෝරගත්ත ගීත විශිෂ්ට සාහිත්‍ය වේදිකාවේ විවිධ තේමා. මේ ගීතය මහේෂ් නීලවර්ණ නීල කොබෙයෝ 70 ඔය මේ මේ ජනරජය ඇති වුණාට පස්සේ ඒ ඇතිවෙච්ච නිදහස් සිතුවිලිත් එක්ක අපිට පේනවා මහේෂ් ලංකාවේ ගීත කලාවේ මේ කුරුල්ලෝ ගැන ගීත ගොඩක් එනවා. ඒ ආසන්නේ ඔය එම් එස් ප්‍රනාන්දු ඊළඟට කණ්ඩායම් සංගීතවල මාලගිරවියෝ මේ ආදි වශයෙන් ගීත සෑහෙන ප්‍රමාණයක් එනවා. මම හිතන්නේ මහේෂ් ඒ කියන්නේ ඕනම නිර්මාණයක් සමාජයෙන් විවුක්ත වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ නිදහස් සිතුවිලි බලපෑවා බොහෝ ගීතවලට. මේ නීලවර්ණ නීල කොබෙයෝ ගීතේ උන්නම් අපිට පුළුවන් මහේෂ් එතන තියලා රස විඳින්න. ඒ කියන්නේ සම්ප්‍රදායික ගීතයක් හැටියට ප්‍රේම ගීතයක් හැටියට සාම්ප්‍රදායික රාමුවක් ඇතුළේ විඳින්න පුළුවන්. හැබැයි මම අර කියපු අර ඩී කොන්ටෙක්ස්ට් පැත්තට ගියොත් ඒ කියන්නේ තියෙන තැනි වෙන තැනකට ගෙනල්ලා මේ ගීතේ රස විඳින්න ගියොත් මේකේ වෙනසක් අපිට පේනවා. දැන් මම කැමති මේ නීල වර්ණ නීල කොබියෝ කියන යෙදුම ගන්න මේ නීල වර්ණ නීල කොබියෝ කියලා මේ කියන්නේ බර තියලා නිලට බර තියලා තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. මේ නිල කියන එක සම්බන්ධව මහේෂ් මහාචාර්ය රාජසෝමදේව අර සීගිරි කවිය උපුටලා ඒ කියන්නේ නිල් කට්ටෝල් මලක ඇවුණු වැට්කොල් මල්සේ කියන සීගිරි ගීතේ උපුටලා එතුමා කියනවා මේ ගී මේ මේ නිල් කට්ටෝල් මලක ඒ කියන්නේ නිල් පාට කියන්නේ කාල වර්ණය තමයි සංකේතය. එතකොට මේ දේශීය කාන්තාවන් වටේ විදේශීය කාන්තාවන් ඒ කියන්නේ රන්වන් පැහැති කාන්තාවන් හිටියායි කියන සංකල්පය තමයි මේ තියෙන්නේ කියලා. එතකොට ඕන්නම් මම නැවත හිතුවා රන් වැට්කොල් මලක ඇවුණු කට්‍රොල් මල්සේ කියලා තුන ලියන්න තිබුණා. බාධාවක් නැතුව. හැබැයි නිල් කට්‍රොල් කියලා තමයි ලිය වෙලා තියෙන. එතකොට මේ නීලවර්ණ නීල කොබෙයෝ කියන යෙදුම එක්ක අපිට පේනවා මහේෂ් දේශීයත්වය සම්බන්ධව සංකේතයක්. කාල වර්ණය සහ මේ තියෙන සංකල්පත් එක්ක අපේ සංස්කෘතික දේවල් එක්ක. මොකද පහළ වූ ජන කවියක තියෙනවා නිල්වන් බෑනා ඇඳ යඬණ්ඩයි රන්වන් අක්කා සාය නිවණ්ඩයි කියලා. ඒ වචන එනවා. එතකොට දැන් මම කියන්නේ මේ ගීතය අපි වර්තමානයට ගෙනාවොත් මේ නීලවර්ණ නීල කොඹය කියන ගීතය මහේෂ් අපිට එකක් නීල කොබෙය කියන්නේ කවුද කියලා අඳුන ගන්න යනවා. ආවේනික කුරුල්ලෙක් ධාන්‍ය තමයි කන්නේ. එතකොට අපේ කාල වර්ණ ඉතිහාසයත් එක්ක පෙරදිග ධාන්‍යාගාරයත් එක්කත් පොඩි සම්බන්ධයක් පේනවා.
එතකොට එක වරකට පැටව දෙන්නයි දාන්නේ. එතකොට ඒකත් අපිට පේන අපේ ජාතික උරුමයක්. අපි දැන් දරුවෝ දෙන්න වගේ හදන්නේ. එතකොට මේ සංකල්පයත් එක්ක මහේෂ් මේ දේශීය නීලකොබෙයිය පිළිබඳව අපි සංකල්ප ගොඩනගනකොට හැබැයි අපිට වැඩි වෙලාවක් ඒ සංකල්ප ගොඩනගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඩී.එච්. ලෝරන්ස් කියන ලේඩි චට්ලිස්ලව කෘතිය නිර්මාණය කරපු ඩී.එච්. ලෝරන්ස් එක තැනකදී අහනවා වෙයාර් ඉස් දිස් new bird called new american true american kiyala where is this new bird called true american ekenne nawa sabae amerikanuwa kiyala kurulla ko dan meka thaye prashne etakota mama me godana ganna hadanne me vivurthaarthikat ekka nil kolata ganna neela kobeyek gana api hituwoth neela warna neela kobeyek to me mokadda wenne dan iran mala iran todu එරන් වලලු නැතේ පතන්නේ කියලා කිඳුරුලොවට ගිහිල්ලා යම් යම් දේවල් ගේන්න කියනවා. එතකොට කිඳුරුලොව තමයි කාන්තාවගේ ෆැන්ටසිය. සමාලාවට නිව්යෝක් වෙන්න පුළුවන්, ටෝකියෝ වෙන්න පුළුවන්, පැරිස් වෙන්න පුළුවන්, සිඩ්නි වෙන්න පුළුවන්. සිඩ්නි වෙන්න පුළුවන්. ආ. එතකොට අඳුර බින්දෙන සොඳුරු සිහින ගේන්න කියලා කියනවා. අමාවසේ නිමාන වෙන කියලා යෝජනා කරනවා. එතකොට මේ නීලකොබෙයියට මහේෂ් අර එරන් මාල එරන් තෝඩු කියලා සාමාන්‍ය සම්ප්‍රදායික දේවල් එපා කියලා මේ අපිට පේනවා බ්‍රෑන්ඩඩ් දේවල් තමයි යෝජනා කරන්නේ. කිඳුරු ලෝකයකට යන්න කියන්නේ. කිඳුරු ලෝකෙන් තමයි ගේන්න කියන්නේ. එතකොට මෙන්න මේ తত্ত্বය ඔය මේ මේ ඩී.එච්. ලෝරන්ස් අහන ප්‍රශ්නේ අපි අහුවොත් මහේෂ් where is this new bird called true sri lankan කියන එක අපිටත් උත්තරයක් නැහැ. මොකද අද මේ පශ්චාත් නූතනවාදී වෙළඳපොලේ පාරිභෝගිකයෙක් වෙලා ඉන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ කිසිම කාලයක මහේෂ් හැම ශිෂ්ටාචාරයක්ම ගොඩනැගුණේ මානව ප්‍රජාව වට කරගෙන ඒ ප්‍රජාමූල ශිෂ්ටාචාර. හැබැයි වර්තමානයේ අපි සියලු අයට ගොඩනැගෙන වෙලා තියෙන්නේ බාණ්ඩ ගොඩක් මැද්දේ. ඇත්තටම අද කාලේ මිනිස්සු මං කියන්නේ මහේෂ් දැකලම දැකලම ගෙදර හතරස් කඩවල් වලට ගියත් හතරස් සුපර් මාකට් වලට ගියත් හතරස් දැන් රවුම් මිනිසු නෑ හතරස් මිනිසු ඉන්නේ රිදෙනවා හැප්පෙනකොට එහෙම. ඉතින් මෙන්න මේ තත්ත්වයත් එක්ක මේ නීලකොබෙයියට මේ මේ තමන්ගේ පෙම්වතිය යෝජනා කරන දේවල් ටික අදට ගැලපුවාම මහේෂ් මේ ගීතය සම්පූර්ණ වෙනස් අර්ථකථනයකට යන්න පුළුවන්. ඒකයි මං කියුවේ දැන් මේ කාන්තාවට තියෙනවා ෆැන්ටසියක් කිඳුරු ලෝකේ කියලා. ඒ කිඳුරු ලෝකේ කියන්නේ එයාගේ ෆැන්ටසි එකනම්. එතකොට ඊළඟට කියනවා මවෙත ගේන්න කියලා මේ 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 ඒ කියන්නේ යා යෝජනා කරනවා. එතකොට මේ මේ සරල නෑ මහේෂ් මේ සංවාදේ. අද වාතාවරණයත් එක්ක තිබ්බාම. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ සංස්කෘතික වෙනස්කම් මේ ආර්ථිකමය වශයෙන් අපේ රටේ මේ ඇති වෙලා තියෙන ඊටාම අතිවේගී සමාජ පරිවර්තනත් එක්ක මම හිතනවා අපිට මේ ගීත වලින් පවා යම්කිසි අදහසක් ඉස්මතු කරගන්න පුළුවන්. අර මම කියපු ඩි කොන්ටෙක්ස්ට් තත්ත්වයට ගිහිල්ලා වෙනස් ආකෘතියක තියලා මේ ගීත රසවින්දාම හිතන්නවත් පුළුවන් නේද? ඒ සුන්දර ගීතේ අපි මෙතෙක් අහපු විදිහට අරන් බලනකොට අපි හිතන්නේවත් නැති තැනකට ඔහු අරන් යනවා අපිව. ගීතයක් සර්වග්‍රාහක නිර්මාණයක් බවට පත් වෙන්නේ ඒ නිසා. ඔබ හිතන විදිහට නෙමෙයි ඔබ හිතන්නේ. ඔබ හිතන විදිහට නෙමෙයි මම හිතන්නේ. හැබැයි ඒ හැම විදිහටම හිතන්න අපිට අයිතියක් තියෙනවා. ගීතය අහමු. Oh, oh, oh.
කියා නිමා කරන්න බැරි තරම් මෙහෙරක් දැනෙනවා. මිනිසාගේ ආරම්භයේ ඉඳලම අපිට හම්බෙච්ච විශාල දායාදයක් කියලා මම හිතනවා මේ ගැයුම. මට මේ ගීතයේ කොට වැඩි. ඉතින් මම හිතනවා ප්‍රේක්ෂකින්ටත් ඒක මදි. ඒ නිසා මට හිතෙනවා තරින්දු මේ ඒකේ අන්තරා කොටස සුති අරගෙන මොකද එයාගේ අන්තරා කොටසේ වෙනම මුර්කි අලංකාර ටිකක් යොදලා වෙන රහකට ගායනා කළා. දිකාගේ නිහල කොබේය ඉන්නවද වාඩියලා ඉස්සරහ ඉන්නවනේ ආවනේ දා නුවන්දිකාත් නිහල කොබේය කොහාගෙන තියෙනවා ඒ හොයාගෙන ඒ දවස්වල නම් නුවන්දිකා කිව්වේ සැලලිහිනියෝ නුඹ දන්නේ නැහැ පෙම් සිතක සුවේ අඳුනන්නේ නැහැ සාගරයේ බඳු පෙම් ආදරේ දැන්නොත් නුඹ කූඩුවේ ඉන්නේ නැහැ කියලා අපි ගීත පහක් රස වෙන්දා අපි 6 වෙනි ගීතයට යන්නේ කුමාර අපිට ගේනවා මේ හදවතට දැනෙන ගීතයක් අපේ හිටපු තැනින් මතක් අපි වෙන තැනකට අරන් ගිහිල්ලා ඉන්ද්‍රාණි පෙරේරා දැන් අපේ ඉන්ද්‍රාණිත්ලා තුන් දෙනාගෙන් ඉන්ද්‍රාණි පෙරේරා ළඟට අපි ආය යනවා මතකයේ ඇසුරින් ඒ කියන්නේ මේ මේ තමන්ගේ මව සම්බන්ධව හිතේ උපන්න සංවේදී මතකයක් පිළිබඳව ලියවුණු නිර්මාණය වුණු ගීතයක් කුමාර කතා කරන්නේ මේ ගීතය ඇත්තටම මහේෂා අරමුල් ගීත වගේම ක්ලාරන්ස් විජේවර්ධන තමයි රචනා කළ සංගීතය නිර්මාණය කළා තියෙන්නේ ලංකාවේ ගීත සාහිත්‍යයේ මාතෘ ප්‍රේමය පිළිබඳ එහෙම නැත්නම් ධාරක ප්‍රේමය පිළිබඳව ලියවිලා තියෙන ගීත අතර ඉතාම සුවිශිෂ්ට ගීතයක් මේක මොකද ඒ ගීත නිර්මාණය වෙලා තියෙන්නේ සාමාන්‍ය ඒ කියන්නේ මව සහ දරුවා පිළිබඳව එහෙම නැත්නම් ඒ මව ජීවත් වෙනවා දරුවා ජීවත් වෙනවා ආදී වශයෙන් अब मे गीते रचना वेन्े मव अहिमीम पिलिबंधव मव वियोवुनु कुडाकाले मव वियोवीम पिलिबंधव ये मतक वेदना बर मतक स्मतु करमिंदा मे गीते रचना इतकोट मे अतटम इंद्राणी पेरेरा मल्लिका पेरेरा सह इरांगणी पेरेरा के मे थ्री सिस्टर्स गायिका खंडाय मे गेदर वातावरण अतटम හොඳ සංගීත රසිකයෙක් මොහමඩ් ගවුස් මාස්ටර්ගේ මිත්‍රයෙක් එතකොට අම්මා පියානෝ වාද්‍ය ශිල්පිනියක් ගායන වේදිනියක් හැබැයි මේ දියණියන් තුන් දෙනා කුඩා කාලේ මව නැති වෙනවා එතකොට ඇයි කියනවා අයිරාංගණි පෙරේරා බාල නැගණිය අවුරුදු 6යි මව මිය යනකොට ඊට පස්සේ මල්ලිකා පෙරේරා අක්ක තමයි පාසල් ගමන් සියලු දේවල් නවත්තලා ගෙදරට අම්මා හැටියට මේ මුළු පවුලම අනාගතය ගොඩ ගන්න ජීවිතේ කැප කරන්න. ඉතින් ඇත්තටම ඊටාම ඛේදයක් දරුවෙකුට තමන්ගේ කුඩා කාලේ ලදරු වයසේ මව අහිමි වෙනවා කියන එක එක් පැත්තකින් සංස්කෘතිය අහිමි වීමක් මහේෂ් අනේ පැත්තෙන් සුන්දර ළමා කාලයක් අහිමි වෙනවා මව සහ දරුවා අතර තියෙන සම්බන්ධය අතිම ඉතාම ජෛව විද්‍යාත්මකයි ඒ වගේම ආධ්‍යාත්මික සංස්කෘතිය ගොඩනැගෙන දරුවෙක්ගේ මවගෙන් මව සංස්කෘතිය පවරනවා කියලා කියනවා ඉතින් ඒ නිසා ක්ලාරන්ස් විජේවර්ධන මේ ගීතය රචනා කරන්නේ ඇත්තටම ඉන්ද්‍රාණි පෙරේරා ගායන වේදිනියක ගෙදර ගිහිල්ලා දල
අදහසක් ගන්න පුළුවන් ඡායාරූපයක් දැකලා මතකයේ ඇසුරින් අපේ ජන සාහිත්‍යෙත් මේ වගේ ගීත මේ වගේ ජන ගී ජන කවි තියෙනවා කිරි මදුකොළ කිරි මදුකොළ කිරි අම්මේ කිරට අන්නන අත දරුවෙකේ මම අම්මේ අනුන් දෙන බතට වග බොහොමයි අම්මේ ඈත සිටන් කටහඬ පානුයි අම්මේ කියලා මේ ජන කවිය කියන්නේ මේ ජන රීතියම තමයි මහේෂ් මේ ක්ලරන්ස් විජේවර්ධන මේ ගීතයට ගෙනල්ලා තියෙන දැන් ඉස්සර දවසක උදෑසනක ඔබ මා නලවන්න ඇති මා හඬනා විට දුක ඉපදී මට ලේකිරි දෙන්න ඇති ආදි වශයෙන් ඊටාම සරල හැබැයි අතිශය භාවපූර්ණ ඊටාම ඒ කියන්නේ අපේ මේ සිදුවීම ඒ කියන්නේ මේ දරුවා පිළිබඳ ඛේද වාචකය ඊටාම සියුම්ම සූක්ෂ්ම භාෂා රටාවකින් භාෂා ආකෘතියකින් ගොඩනගලා තියෙනවා මේ මානව විද්‍යාඥයන් ගවේෂණය කළා මහේෂ් පෙන්නනවා ගෝත්‍රික සමාජයේ අම්මලා මේ අපේ වගේම දරුවන් හදන්න කොයිතරම් කැප වෙනවද කියලා දැන් අපේ මව්වරු දරුවා ඇකේ හරසතර තියාගෙන හිටියට ගෝත්‍රික අම්මා මුළු පැය 24ම දරුවා සිරස් අතර තියාගෙන ඇඟේ පැසක තියාගෙන දරුවා හදන්නේ මොකද එයාට අභියෝගයක් තියෙනවා එයා ඉක්මනින් වනාන්තරේට මුදා හරින්න ඕන ඇවිදින්න ඕන. ඒතකොට දරුවාට මහේෂ් පැය 24ෙම අම්මගේ ආභරණ තියෙනවා ගෝත්‍රික ආභරණ ඒවත් එක සෙල්ලම් කරන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට කිරි බොන්න පුළුවන්. ඒතකොට මේ දියුණුව නිසා මේ මව සහ දරුවා අතර තියෙන මේ දැඩි සමීප බව නිසා දරුවා ඊට ඉක්මනින් ඇවිදින්න පටන් ගන්නවා. එතකොට මේ විෂයානුබද්ධව කියනවා මහේෂ් මව සහ දරුවා හැඟීම්බරව සම්බන්ධය ගොඩනැගුවොත් ඒ දරුවා ගෝත්‍රය තුල එහෙම නැත්නම් පවුල තුල රැඳෙනවා. ඔවුන්හා භාෂාවෙන් ඒ කියන්නේ භාෂාවෙන් අක්ෂර සහිත භාෂාවකින් මේ සංනිවේදනය කරාම ඔවුන් නිදහස් පුද්ගලයන් හැටියට යන්න ඉඩ තියෙනවා කියලා ගෝත්‍රයෙන් සහ පවුලෙන් නිදහස් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අපිට පේනවා මේ ගෝත්‍රික සමාජවල මේ භාෂාව අඩුවෙන් හැඟීම් බරව ඕන්නේ කරන ගනුදෙනු නිසා ගෝත්‍රික සමාජ ආරක්ෂා වෙලා තියෙනවා සංස්කෘතික මේ වශයෙන් උත්. හැබැයි අපේ අතරම දියුණු මට්ටමක් තමයි භාෂාව ගොඩනැංවීම. හැබැයි භාෂාව ගොඩනැංගුණාට අපිට පුළුවන් නම් භාෂාවත් එක්ක හැඟීම් දරුවා එක්ක හැඟීම් එක්ක මේ ආධ්‍යාත්මික සම්බන්ධය පවත්වගෙන යන්න මම හිතනවා මම සහ දරුවා අතර තියෙන මේ බැඳීම ඊටාම අර්ථපූර්ණව සංස්කෘතික දායාදයක් හැටියට ඒක සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මේ ගීතේ මේ ක්ලරන්ස් විජේවර්ධන ලියලා තියෙන හැම වචනයක්ම මහේෂ් මේ ආධ්‍යාත්මික හැඟීම් පිළිබඳව තියෙන මතකය සහ ඒ පිළිබඳ වේදනාව තමයි මේ ස්මතු කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ ගීත සාහිත්‍යයේ ඊටාම විශිෂ්ට ගීතයක් හැටියට මේ ගීතේ අපිට නොපැකිලෝ නම් කරන්න පුළුවන්. ඔබ ලස්සන වචනයක් කිව්වකෝ. මහේෂ් දරුවෙකුට අම්මා නැති වෙනවා කියලා කියන්නේ මුළු සංස්කෘතියම ගැලවිලා ගියා කියලා. අම්මා තමයි ජීවිතේ මුල්ම ගුරුවරයා සහ මුල්ම හිතවතිය. මුල්ම ගැලවුම්කාරිය. ළඟ තියෙන වස්තුව අපි ආරක්ෂා කරගමු. අපි ගීතය අහමු. නැවතත් සුපුරුදු විදිහට ගීතේ ගායනා කරන්නේ නුවන්දිකා. මතකය ඇසුරින් සිහියට ගන්නට
වචනවලින් ගායනා කළාට පස්සේ වචන ඉවරුණාට පස්සේ පටන් ගන්න තැන තමයි සංගීතය තියෙන්නේ. ඒ වගේම මට හිතෙනවා ක්ලැරන්ස් විජේවර්ධන නැමැති ඒ ප්‍රතිභාපූර්ණ විශිෂ්ට වාග්ගේයකාර, ඒ කියන්නේ ගී පද රචනයට සහ සංගීතයට සහ ගැයීමට මේ කර්මාන්ත තුනම කරන වාග්ගේයකාරවරෙක් වාග්ගේයකාර වස්තුවක් අපේ රටේ තිබිච්ච අපිට අහිමි වෙච්ච ඔහු අපූර්ව සංයෝජනයක් කරලා තියෙනවා අර මෙතෙක් තමන්ගේ මව පිළිබඳව හිටපු ඒ නොස්ටැල්ජියා වේ අතීත කාමයේ ඒ ස්මරණය තුලින් වර්තමාන ලෝකයට ගේන්න සංගීත ඛණ්ඩයක් වෙනම එකතු කරලා තියෙනවා ඒ හරහා ගෙනල්ලා නැවත යථාරූපී ලෝකේ ස්ථාපිත කරන වර චරිතය මම දැක්කේ එහෙමයි අපේ වැඩසටහනේ හත්වෙනි ගීතය මේ අතරතුරේ ඔබට දීලා තියෙන පුංචි කාඩ් පතේ ඔබ ලියලා ඇති ඔබ කැමති ගීතය සහ ඔබේ නම ඒක මට මීළඟ වෙළඳ විරාමයේ අපේ විරාමයේදී මට ලබා දෙන්න අපි යනවා මේ තව සුන්දර ගීතයක් මේක මේ මා ප්‍රේම ගීතේ ඉන්ද්‍රාණි සේනාරත්නයන් ගායනා කරන ගීතේ කතා කරන කුමා මේ ගීතය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මහේෂ් මට කියන්න ඕන මීට කාලෙකට ඉස්සෙල්ලා විසිවෙනි සියවසේ සිංහල ගීතයක සංගවලා තිබිච්ච ලොකු රහසක් මට එලි කරගන්න අවස්ථාව ලැබුණා. ඒ ගීතය තමයි මාහ දසපුව කුසුමින් සරසුව ඒ මල් බර දෑතයි ජීවන මාවත කැල්මෙන් එලි කළ ඒ නිල්මිණි දෑසයි. මේ ගීතය රචනා කරන්නේ කරුණාරත්න අබේසේකර සූරි මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි ඒ යුවළගේ මුල් ප්‍රේමය පිළිබඳව ඒ අත්දැකීම ඒ කියන්නේ ඔවුන්ගේ ආරම්භ වෙච්ච කාලේ තමයි මේ ගීතය තිළිණයක් හැටියට දෙන්නේ. දැන් අර ගීතයේ මුල් පද දෙකේ තියෙන අර මේ මල්බර දෑතයි කැල්මයි කිව්වම මල් කැල්ම කියන්නේ මල්කාන්ති. ඉතින් ඇත්තටම ඔවුන් පවා මේ මං ජාතික ගුවන්විදුලි තමයි මේක කිව්වේ. ඔවුන් පවා පුදුම වුණා. මේ ගීතය දැන් මේ ගීතය ඇත්තටම කරුණාරත්න අබේසේකරන් තමයි ලියන්නේ. මේ දැන් අපි ගත්තොත් ඔහුගේ මේ බොහෝ ගීතවල තියෙනවා මහේ සමාල්ලාවට ලියන්න වෙන අවස්ථාවකට. හැබැයි පොදු පෞද්ගලික සියලු හැඟීම් අත්දැකීම් ස්පර්ශ කරන්න පුළුවන් වගේ විදිහට තමයි ලියන්නේ. ඒ තරම් දක්ෂයි ඔහු. මහා සාහිත්‍යවේදියෙක්. කුරුළුබැද චිත්‍රපටියට ඔහු රචනා කරන ඔය බැල්ම ඔය කැල්ම නිල් පුල්ලතේ ගීතය හරියට ධර්මදාස වල්පොල ලතා වල්පොල ප්‍රේම වෘතාන්තය වගේ. එතකොට මේ ගීතයත් මා ප්‍රේම ගීතේ ගයා වයා කියා දිදී කියන ගීතය ගත්තත් ඔබ අර මුලින් කියපු ක්ලරන්ස් විජේවර්ධන සම්බන්ධ වාග්ගේයකාර කියන යෙදුම සිසිර සේනාරත්න සංගීතවේදියාටත් අදාළයි. ඔහුත් ගීත ලියලා ගීත ගායනා කළා ගීත සංගීතවත් කළා. දැන් එච්.ආර්. ජෝතිපාල ගායනා කරන ඔබේ පෙන් වදන්නේ කියන ගීතය ඔහුගේ රචනයක්. එතකොට ඒ වගේ ගීත ගොඩක් තියෙනවා. ඉතින් ඇත්තටම එක පැත්තකින් මහේෂ් මම අර කියපු ජාතික ගුවන්විදුලි ආරාධනා වැඩසටහනේ මම ඔවුන්ගේ එක්ක ඒ කියන්නේ සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රාණි සේනාරත්න ඒ යුවලත් එක්ක වැඩ කරාට පස්සේ මට අවස්ථාව ලැබුණා මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඔවුන්ගේ ප්‍රසංගයක වැඩ කරන්න. මේකේ සංගීත සැපුවේ අපේ මිත්‍රයා නවරත්න ගමගේ. ඉතින් මට හිතුණා ඒ වෙලාවේ ඇත්තටම මේ අර ජිම් රිව්ස්ට ජෙන්ටල්මන් ජිම් කිව්වා වගේ මේ ඇත්තටම සිසිර සේනාරත්න මහත්මයාට ජෙන්ටල්මන් සිසිර කියන්න පුළුවන් ඒ වගේ පැවැත්මක් ඒ වගේ මේ හැසිරීමක් තියෙන පුද්ගලෙක්. ඉතින් ඇත්තටම මේ ගීතය තුළ තියෙන යෙදුම් ගත්තා මහේෂ් මොවුන්ගේ ප්‍රේම කෘතාන්තයට ඇත්තටම ඍජුව බලපාන විදිහට මේ ගීතය ලියලා තියෙනවා. එකක් තමයි සිසිර ඉන්ද්‍රාණි ප්‍රේම වෘතාන්තය ආරම්භ වෙන රේඛාව චිත්‍රපටියට උන් ඉන්දියාවට ගීත ගායනා කරන්න යනකොට ඉන්ද්‍රාණි සේනාරත්න ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය ඇත්තරම යුවතිය මේ ගුවන් තොටුපළේදී අයදුම් පත්‍රයක් පුරවගන්න උදව් ඉල්ලලා ඒ කතාව දුරදිග ගිහිල්ලා ගුවන්දි තමයි මේ ප්‍රේම සම්බන්ධතාව ඇති වෙන්නේ.
එතකොට මේ ගීතේ තියෙන වචන දැන් අපි ගත්තොත් මා ප්‍රේම ගීතේ ගයා වයා කියා දිදී කිව්වම අර ගීත ලියලා තනු සපයලා ඒවා කියලා දීපු කියන එකක් තියෙනවා. එතකොට මේ දෙන්නගේ ප්‍රේම වෘතාන්තයක් තියෙනවා. එතකොට මේ පියාසල ඇදී ඇදී කිව්වම අර ගුවන් ගමනක් මතක් වෙනවා වගේ නිකන්. ඉතින් මෙන්න මේ ආදි වශයෙන් මේ මේ ගීතය නිර්මාණය වෙලා තියෙනවා. මහේස් තව විශේෂයක් තියෙනවා. දැන් මේ සිසිර ඉන්ද්‍රාණී ගායන යුවළ මුල් කාලේ ලංකාවේ තිබුණු සිනමාවේ සහ විවිධ හේතු නිසා හින්දි ගීත ඒ කියන්නේ වලට අනුකාරක ගීත කියලා අපි කියනවා. ඒ ගීත තමයි රචනා කරේ. පස්සේ කාලෙක වෙනකොට ජාතික ගුවන් විදුලියේ ස්වතන්ත්‍ර නිර්මාණ ඉල්ලනවා. එතකොට අනිත් පැත්තෙන් ජෙම්ටෝන් ශ්‍රී ලංකා සහ ඔය විවිධ සිල්වර් ලයින් වගේ පෞද්ගලික ආයතන මේ වෙළඳපළ ඉලක්ක කරගෙන නව නිර්මාණ කරනවා. එතකොට මේ අවස්ථාවේදී තමයි මේ අලුත් ගීත විශේෂයක් මවුන් දෙන්න අතරින් බිහි වෙන්නේ. නීල ජලාසේ රංගනා හංස කුමාරී, එතකොට ඔබ ගතින් මා ළඟයි ගීතේ වගේ පිවිතුරු සිතින් වගේ ගීත. එතකොට මේ ගීත අර සම්ප්‍රදායික කියන්නේ රාගධාරී සංගීතය සහ පෙරදිග සංගීතය මූලික වෙච්ච ගීතවලට වඩා මේ බටහිර වාද්‍ය භාණ්ඩ සහ බටහිර සංගීත ආකෘති යොදාගත්ත ගීත. දැන් මේ ගීතයේ තියෙන සුවිශේෂත්වය තමයි මහේෂ් එක පැත්තකින් අර මිනෝම් රත්නන්ලා සහ ඔය ශාමි ෆොන්සේකලා ගායනා කරපු අර ක්ලබ් සොංග්ස් වල තියෙන ආරත් මේකේ තියෙනවා යම් කිසි ප්‍රමාණයකට. ඉතින් ඒක නිසා මේ දැන් බුදුසාමිනි සිරිපාපියුම් වගේ ගීත, එතකොට හොඳ හොඳ ළමයින් අපි වගේ කියලා ගීත ගායනා කරපු ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය ලවා මේ වගේ ගීතයක් ගායනා කරවීම මහේෂ් විශ්මයක්. මං හිතනවා ඒක ඔවුන් දෙන්නාගේ තිබෙන ඒ මේ ආධ්‍යාත්මික බැඳීම නිසා ඒ වටහා ගැනීම ඇතුළෙන් උපන් ගීතයක් හැටියට තමයි මං හිතන්නේ. ඉතින් ඒක නිසා ඔවුන්ගේ ගීතාර වෙනස් කරපු සහ ඉතාම මියුරු ගීතයක් සහ මං හිතනවා මේ ගීත සාහිත්‍යෙත් තව දිගු කාලයක් පවතින ගීතයක්. ඔබේ විචාරය ඇතුළේ ඔබ පෙන්වා දීපු කරුණු ඇතුළේ තිබුණා යම් යම් මම නැවතුණු තැන්. දැන් මිනෝන් රත්නම් ගැන ඔබ කතා කළා. කැදැල්ලේ ඇති වූ කිරිල්ලි වගේ දෙමාපියන් තුරුලි. එතකොට ආයි සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රන් සේනාරත්න මහත්මයා ගායනා කරපු රේඛාවේ ගීත, ඒවා කොටස් ගායනා කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් කාලය වේගෙන් ඉගිල ගිහිලා තියෙන නිසා මම හිතේ අකමැත්ත ඉස්සරහට යනවා. කැදැල්ලේ ඇති වූ කිරිල්ලි වගේ දෙමාපියන් තුරුලි කියනකොට මේ අදටත් වර්තමානයේත් මංගල සාදවල අතපසු නොකොට ගායනා කරන ගීතයක්. ඒ ගීතය ගායනා කරනකොට ඇස්වලින් කඳුළු බේරෙනවා. ස්ථානෝචිතයි, සර්වකාලීනයි. ඒ ගීත හැමදාම අපේ ජීවිතත් එක්ක බද්ධ වෙලා තියෙනවා. සාමිනු නොරත්මන්ගේ තව ගීතයක් තියෙනවා, අදාපී ඉන්නේ විනෝදයෙන් මාත්‍රි. ඔව් මීරේ. අහලා තියෙනවද තුවලා එක? කැදැල්ලේ ඇති වූ කිරිල්ලි වගේ අහලා තියෙනවද? කොටසක් ගායන පුළුවන්ද? දුර ගමනක් යන බලාපොරොත්තුවක් හිතේ තියෙනවා නම් දරුවෝ, අත්දැකීම් සහ අතීතය එකතු කරගෙන යන්න ඕනේ. ඒ නිසා ඒ වහන්න ඕනේ.
කොහෙද අපි ඉන්නේ කියලා හිතෙන්නේ නැද්ද මට මේක කරන්න නැතුව ඊළඟ ගීතයට යන්න බෑ විරාමයක් ඕනේ මම මොහොතකට නැගිටින්න කියලා කියන තරුණ වාදකයාට ඒ තමයි තරුණ්‍ය සහ ඔහුගේ වාද්‍ය භාණ්ඩයත් එක්කම වෙන්නන්න ඕනේ අපිට මේ ඒක අපිට මහා වටින සම්පතක් මේ ඉශාන්ද සිල්වා කියන්නේ අපි අපේ අනාගත හොඳ ආයෝජනයක් කියලා මම අද තීරණය කරනවා සුපිරි අපි අත්වල සම්මාදේ අපි යනවා අපි ගිහිල්ලා ඉක්මනින් යනවා බත් එන්න ඔබ එන්න ප්‍රමාද වුණොත් සමහර වෙලාවට ඔබට ගීතයක් එහෙම නැත්නම් වෙනත් අත්දැකීමක් අහිමි වෙන්න පුළුවන් ඉක්මනින් යමු අපි The Palace Gamba Primelands Residencies PLC කුමාර මේ තියෙන්නේ අපේ ප්‍රේක්ෂකාගාරයෙන් ඒයගේ කැමැත්ත ඔබට පුළුවන් එකක් එක තුන්ලුවක් ගන්න හම්බෙන් අරන් මේ අපි බලමු කවුද මොකද්ද ඔහු කැමති ගීතය ඇය කැමති ගීතය කියලා ජයංග කෞශල්ද කවුද මේක හරි විශ්මයජනක කාරණාවක් ඔබට මතක ඇති අපේ ප්‍රේක්ෂකාගාරයේ ගියවර වැඩසටහනේ ගීත ගායනා කළේ තරංග සම්පත් ගායනා කරන්න උනේ ඔහුගේ බිරිඳ ප්‍රිය බිරිඳ තෝර මේ අපිට එවපු සටහන් පත්‍රයේ තිබිච්ච ගීතය කවුද මේවා මේ විදිහට සැලසුම් කරන්නේ අද මට හම් වෙන මේ කුමාර තෝරලා දෙන මේ පුංචි කොළ කැබැල්ලේ සඳහන් කරලා තියෙනවා මේ අසංවර වැස්සක් තීම් සෝන් එක ඉල්ලලා තේමා ගීතය ගයන්න කියලා මේක ඉල්ලන්නේ ජයංග කෞශල්‍ය කියලා කියන්නේ මන් දන්න තරමින් ප්‍රේමවන්තයා කාගේද නුවන්දිකාගේ කවුද මේ 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 හරස්කඩ නිර්මාණය කරන්න කියන එක ප්‍රශ්නයක් ගයනා කරන්න පුළුවන්ද ඔබට බෑ කියන්න බෑ කොහෙත්ම හොඳයි අපි කොටසක් අහමු ජයංග ඔබ ඇත්තට මේ ගීතයට කැමති ඔය මයික්‍රෝෆෝන් එකක් ඇති උතන කියන්න ඇත්තට මේ මුල් කාලේ ඉඳන් දැන් මම මෙයාගේ සින්දු අහනවනේ ඔව් එතකොට මම කොහොමත් දැන් සාමාන්‍ය චරිතයක් තමයි මම වැඩ කරනකොට සින්දු අහගෙන තමයි වැඩක් කරන්නේ එහෙම අහනකොට මේ සමහර සින්දු තියෙනවා අහලා ඊළඟ සින්දුවට මාරු වෙනවා එහෙම යන මේ සින්දුව ඇවිල්ලා මම මේ නිතර කියන්නේ අර අපි කියන්නේ YouTube එකේ loop වෙන්න දාලා අහනවා කියලා අන්න එහෙම අහපු සින්දුවක් මම ඉතින් මං ආස ගණයේ සින්දුවක් මෙයා කියන ඒක තමයි ඉතින් මම මෙයාගේ සින්දුව වලින් ආසම එකක් විදියට ගන්න පුළුවන් සින්දුව තමයි මේක මේ ගීතේ ගායනා කරන්න කලින් මං කිව යුතුයි කියලා හිතෙන දේවල් කීපයක් තියෙනවා මේ ගීතේ නිර්මාණය කරන්නේ සමන්ත පෙරේරා මහතා එතකොට පද රචනය නිර්මාණය කරන්නේ විජේදාස රාජපක්ෂ මහතා. ඉතින් මේ ගීතය මම ගායනා කරන්නේ ITN එකේ අසංවර වැස්සක් කියන ටෙලිඩ්‍රාම එකේ. ඉතින් මමත් පෞද්ගලිකව ගොඩාක් කැමති ගීතයක්.
ඒ සුන්දර අත්දැකීමත් එක්ක අපි යනවා අපේ 8 වෙනි ගීතයට ඉන්ද්‍රානි බෝගොඩ මහත්මිය ගායනා කරන ජයතිස්ස බොරළුකඩ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මීට අවුරුදු මගේ මතකෙ හැටියට 15කට විතර ඉස්සෙල්ලා කලමනාකරුවෙක් අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් වැඩ කරපු කලාවට හිත ඇති පරිපාලකෙක් ජයතිස්ස බොරළුකඩ මැතිතුමා රචනා කරපු ගීතයක් කුමාර ලියන ගීත තෝරන්නේ කුමාර මොනාලිසා ගැන මොකද ඔබට හිතෙන්නේ මේ ගීතය මහේෂ් මූලික වශයෙන්ම අපේ ඉන්ද්‍රාණී බෝගොඩ ගායන වේදිනියගේ ගායන රටාවෙන් වෙනස් යම්කිසි විදිහක විකල්ප ගීත ධාරාවක ආභාෂය යම්කිසි විදිහකට ස්පතු කරන ආකෘතියකින් ගීතේ තනුව රචනා වෙලා තියෙනවා කියලා පේනවා මේ මොනාලීසා චිත්‍රයට පෙනී ඉන්නේ फ्रांचेस्को जाकोंडा कियन सेद विलेंदागे बिरिंद लीसा गेरा अर्दिनी कियला ऐ तमाय पेनी इन्ने एतकोट दैं मे गीते महेश मे साकच्चावे कियन्ने मे सोमनस दोमनस यस आयस एक्क मे महामेरु पर्वतयक् विदियट अंदुन्नन संकेतय මේ චිත්‍රයද කියන්නේ මොනාලිසා චිත්‍රයද මොකද මොනාලිසා චිත්‍රය ලුව කෞතුකාගාරයේ තිබිලා ෆ්‍රැන්සිස් පළවෙනි ෆ්‍රැන්සිස් රජතුමාගේ රාජකීය මෙවලා මෙහෙම නැත්නම් බාණ්ඩ ගොන්නට ගිහිල්ලා ප්‍රංශ විප්ලවයෙන් පස්සේ ජනතාවට හිමි වෙලා ඊට පස්සේ මේක සොරකම් කළා මේකට ප්‍රහාර එල්ල වෙලා එහෙම ඉතිහාසයක් මේ මොනාලිසා චිත්‍රයට තියෙනවා එතකොට ලීසා ගේරාර්දිනී तमागे दरुआ मियागियाट पस्से इताम शोकाकूल इन्न विलावक मे चित्रेट पेनींदलतियन्ने ए विलावे ऐगे शोकाकूल मुहुन याम किसी विद्यकट मे मुहुनें क्यान्ने बहर करन वाद के लवा वादन खंड इद्रिपत करवलतियन इतकोट हेमनां ये मे गीतें मतुवेन्ने लीसा गेरार्दिनी द हेमनत्ता मे मानव शिष्टाचारे सांकल्पिक वशेन कुएनी गेसिट हेमनत्ता यथार्थवादी हेमनत्ता सबैलोके हिटपु कांतावंद मे संकेतवत् वेन्ने महेश मे चित्र संबंधव कथा कलोत् लियोनार्डो डा विंसी ओहुगे फ्लोरेंस चित्रागारे आसन्ने तीन सैंटा मरिया रोहलट गिहिल्ला मृत शरीरागारे मृत शरीर कपमिंग अर काव्य काव्यवच्छेद विद्या एनाटॉमिकीन विषय ओस्से मांसपेशीन पे शरीर वलतीन स्नायु पद्धति सियाल अध्ययन कल्ला चित्तपुकेनेक अनिपत्ते गुआन्याना आयुध युद्धायुध मे सियलु देवल ताक्षणिको निर्माण करपुकेनेक चित्रवली इतोड़ मे चित्र महेश अवृद्ध दास अक्तिस्से लियोनार्डो डा विंसी तमंगे चित्रागारे අඳිනවා අවසාන වශයෙන් ඔහුගේ සමකාලීන ජෝජෝ වසාරි පවා සාක්ෂි දරනවා මේ චිත්‍රය අර ඔහු සැන්ටෝ මරියා රෝහලට ගිහිල්ලා මෘත ශරීර කපමින් අධ්‍යයනය කරපු මුහුණේ මාංශ පේශී සියල්ල අධ්‍යයනය කළා සිනාව මතුවෙන ආකාරය පිළිබඳව වසර 16ක් තිස්සේ අඳපු චිත්‍රය එතකොට ඒක තමයි මේ සිනාව පිළිබඳව මේතරම් මේ ලෝකේ සංවාදයක් ඇති වෙන්නේ මේතරම් සංකීර්ණව සිනාව නිර්මාණය කරපු මානව සිනාව මේ චිත්‍රයක නිර්මාණය කරපු චිත්‍රයක් නෑ මොකද සියලුම මාංශපේශීන් ඔහු කියනවා මේ මොලේ සිට ස්නායු වලින් මේ සංඥා එන තැනේ සිට ඊට පස්සේ මාංශපේශී ක්‍රියා කරන ආකාරය සම්පූර්ණම අධ්‍යයනය කළා තමයි මේ චිත්‍රය අඳින්නේ එතකොට අනිත් පැත්තෙන් महेश तवार्थ कथन तीन मे चित्रे पशुपसतिबेन स्वाभाविक परिसरे सह सुमाटोकन मे चित्र कर्म एक मे सुमाटोकन चित्रकर्म के रेखा मतुकर नतु यम किसी विधेयक फेड करमी हेमणत्ता मे मे वर्ण मे मे मुसुकर मे चित्रे मतुकल थिंक अवसान वशे
මේ චිත්‍ර විචාරකයන් කියනවා මේ මානව සිනාව ශෝකය සහ සතුට දනවනවා එතකොට පරිසරය තුළ මේ චිත්‍ර ස්ථානගත කිරීමෙන් මනුෂ්‍යා මානවයා මේ පරිසරය තුළ එහෙම නැත්නම් ශිෂ්ටාචාරය තුළ විඳින අනේක විධ දේවල් සතුට සහ ඒ කියන්නේ දුක ශෝකය සහ වේදනාව මේ සියල්ල මේ චිත්‍රයෙන් සංකේතවත් කරනවා කියලා. ඉතින් මං හිතනවා අපේ රටේ පණ්ඩිත අමරදේවයන් ගායනා කරපු ඉරහඳ පායන ලෝකේ ආලෝකයේ අතරේ සැප දුක සමබර වේ කියන ඒ අදහස තමයි මේ චිත්‍රය තුළ අවසාන වශයෙන් ගොනු වෙන්නේ. එනිසා බාද වැඩසටහනට ඒ ගීතය අපිට තෝරලා දෙනවා. ඔව් ගීතයට යමු මේ ওই කතාසාරය තුළ එක්තරා තැනක තියෙනවා මේ 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 කෘතිය හොරකම් කරනවා ලෝකේ කලාකෘතීන් සොරකම් කිරීම සඳහා අද්විතීය කීර්තියක් අත් කරගත්ත. හොරකමට කීර්තියක් දෙන්න බෑ. නමුත් ඒ කර්මාන්තය සඳහා අද්විතීය ප්‍රචලිත පුද්ගලයෙක් මේ මුල් කෘතිය හොරකම් කරනවා. හොරකම් කරලා ඔහු ප්‍රචාරයක් කරනවා ඒක තියෙනවා ඕන කෙනෙකුට සල්ලි දීලා ගන්න පුළුවන් කියලා. ලෝකේ මේ කලාකෘතියට ආදරය කරපු විවිධ රටවල ප්‍රභූන් ධන කුවේරෙන් ලොකු මුදල් දීලා මේ චිත්‍රය ගන්නවා. හැබැයි ගන්නේ මුල් කෘතිය නෙවෙයි. ඔහු ඒක බලලා අතිදක්ෂ චිත්‍ර ශිල්පීන් ලවා ඒ හා සමාන දේවල් අඳලා චිත්‍ර 12ක් විකුණනවා. චිත්‍ර 12ක් විකුණනවා. විකුණලා හොඳ ධනයක් හොයාගෙන මුල් කෘතිය ගිහිලා නැවත එහෙම හොරුත් ඉන්නවා. ඒ කියන්නේ වැදගත් විදියට රකම් කරන මිනිස්සුත් ඉන්නවා. හරි. කොහම වුණත් මේ ගීතය හොඳට අහන්න. ඒකේ තියෙනවා හරි අහිංසක තැන් කීපයක්. මේ විශ්වයේ ඉන්න මිනිස්සු දරාගෙන ඉන්න දුක දැනිලා උඹ අඬනවා මට පේනවා. ඒ වගේම මේ විශ්වයේ ඉන්න මිනිස්සු හිනා වෙනකොට උඹ හිනා වෙනවා මට පේනවා. මොනාලිසා. උඹ මහමෙරක් වගේ නිර්මාණයක්. ගයන්න. Thank you.
මිහිරි ගායනයක් ගායනය කළේ මලීෂා මලීෂා සූර්යාරච්චි අක්කයි නංගී දෙන්න ඉතාම නැවින් ගායනා කරනවා ඒ වගේම නුවන්දිකාගෙන් අපිට තවත් ගීත දෙකක් අහන්න තියෙනවා ඒ ගීත දෙකෙන් පළවෙනි ගීතය නවවෙනි ගීතය අපි ආදරය කරපු ගීතයක් ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ගායනා කරන ඔබත් මමත් අපි හැමෝම પરම්පරා ගණනාවක් ගායනා කරපු ගීතයක් නෙත්‍යුගරන්තරු යුවල තමයි තොල්පෙති නාදලු වලට සමයි කුමාර ඔබ කිව්ව වගේ මිතාම මේ මේ රමණීය ගීතයක් කණ්ඩායම් ගී සම්ප්‍රදායේ නිර්මාණය වෙලා එකක් තමයි මහේෂ් දැන් මේ ගීත වල තියෙන විවිධ තේමා ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඉන්ද්‍රාණි සේනාරත්න ඉන්ද්‍රාණි බෝගොඩ ඉන්ද්‍රාණි පෙරේර කියන මේ ඉන්ද්‍රාණි ත්‍රිත්වය කොයිතරම් විෂයානුබද්ධව ඒ කියන්නේ මේ මේ තේමාත්මකව විෂයානුබද්ධව මොන මොන ශේෂ්ත්‍රවලට මේ 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 විහිදලා තියෙනවද ඔවුන්ගේ මේ මේ සංගීත විකාශය වෙලා ස්ථාපනය වෙලා තියෙනවා ඔවුන්ගේ සංගීත ජීවිතය දැන් ඇත්තටම මේ වගේ වැඩසටහනකින් මිසක් මහේෂ් අපිට මේක තේරුම් ගන්න බෑ ඇත්තටම ඒ නිසා ඔබට ගෞරව කරනවා මේ වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායමට මේ වගේ විශේෂ තේමාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව මොකද නැත්තම් අපිට මේ සාකච්ඡාව කරන්න හම්බෙන්නේ නැහැ මහේෂ් මේ විදියට ඒ හැම දෙයක්ම කුමා අහම්බයක් ඒක හිතලා අපි මේක ගවේෂණය කරලා පරිවේෂණය කරලා සවිඥානිකව ගිහිල්ලා අත්පත් කරගත්ත දෙයක් නෙමේ සංකල්ප බොහෝ විට මතුවෙන්නේ බොහොම නිරායාස ක්ෂණිකව ක්ෂණිකව ඒ නිසා පුංචි තැනකින් ආපු එකක් ඔය ඉතාම අර්ථවත් හැබැයි ඇත්තටම ස්තුතියි ඉතින් ඒක නිසා මහේෂ් මේ නෙත්‍යුගරන්තරු ගීතයේ ඇත්තටම අපිට පේනවා මේ මේ අර බ්ලැක් බියුටි කියන අදහස කළු ලස්සන ස්මතු කරන්න විශේෂයෙන් ලියවිච්ච ගීතයක් හේම ශ්‍රී දල්විස් තමයි රචකයා හැත්තෑවේ දැන් මේ ඉන්ද්‍රාණි පෙරේරා මේ ගීතය ගායනා කරන කාලෙම ග්‍රැනඩා කියන රටේ පුංචි රටේ මේ ජෙනිෆා හූස්ටන් කියන කළු යුවතිය මේ විදිහටම කල්පනා කරනවා ඔබ සොයනා කළු කෙල්ලමමයි කියලා. ඊට පස්සේ අය කරන්නේ එංගලන්තයේ රාජකීය ඇල්බර්ට් ශාලාවේ තියෙන මිස් වර්ල්ඩ් තරඟයට අයදුම් පත්‍රයක් දාලා අය ග්‍රැනඩාවෙ ඉඳන් එංගලන්තයට එනවා. හැබැයි එනකොට කවුරුත් හිතන්නේ නැහැ අය පිළිබඳව අවධානයක් නැහැ. මොකද යුරෝ කේන්ද්‍රීය මේ සුරූපිනියන් සම්බන්ධව තමයි ලෝක ප්‍රවණතාවය වෙනකොට තිබුණේ. හැබැයි අවසාන තරගයේදී ජෙනිෆර් හූස්ටන් ලෝකේ ප්‍රථම වතාවට කළු කාන්තාවක් මිස් වර්ල්ඩ් කිරුළ දිනා ගන්නවා. දැන් මේ කළු සම පිළිබඳ රූපලාවන්‍ය පිළිබඳව කතා කරනකොට මහේෂ් මම කැමති අපේ ලංකාවේ සිදුවීමකුත් කතා කරන්න හැරිස් විජේසිංහ කියන අපේ මේ මහා රූපලාවන්‍ය වේදියා රූපලාවන්‍ය විද්‍යාඥයා විද්‍යාඥයා මහා පරිණත චරිතයක් මම ඔහුගේ ජීවිත කතාව ලියනවා එතකොට ඔහු කියනවා මහේෂ් ඔය ඔහු රූපලාවන්‍ය ආරම්භ කරපු කාලේ යුරෝපයෙන් ආපු රූපලාවන්‍ය උපකරණ වලින් මේ කළු සම රූප ගන්නන්න බැරි වුණා කියලා ඒ නිසා ඔහු පර්යේෂණ කළා ඒ රූපලාවන්‍ය උපකරණත් එක්ක කළු සමට ගැළපෙන ඒ කියන්නේ විස රහිත වර්ණ යොදමින් ඔහු පර්යේෂණාත්මකව ආරම්භ කරපු ගමන තමයි ඔහුගේ පළවෙනි සාර්ථකත්වය වෙලා තියෙන්නේ. ඉතින් මේ යුරෝ කේන්ද්‍රීය මේ මේ රූපලාවන්‍ය කර්මාන්තය ආසියානු මේ 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 කර්මාන්තයක් බවට පත් කිරීමේදී අපේ ලංකාවෙත් වැදගත්කමක් තියෙනවා මහේෂ්. ඊළඟ දේ තමයි දැන් ජෙනිෆර් හූස්ටන් ඔය බ්ලැක් බියුටි සංකල්පය ගෙනල්ලා ඊට පස්සේ ග්ලෝවිං ස්කින් කියන තැනට ගෙනල්ලා මොකද ඒක බ්ලැක් කියන වචනය පාවිච්චි වෙන්නේ නැතුව පස්සේ මේ ග්ලෝවිං ස්කින් දිදුලන සම කියන තැනට ගෙනාවට පස්සේ ලෝකයේ ඔය කළු සුදු ભેදයට වඩා ග්ලෝවිං ස්කින් එක තමයි දැන් ප්‍රචලිත. ඒතර මේ ගීතයේ තියෙන මහේෂ් අඳුරින් බර වැලි කතරේ පවා ආලෝකය දෙමි උදයවා කියලා. මේ කතා කරන්නේ බ්ලැක් ස්කින් එකේ ග්ලෝවිං ස්කින් එක. එතකොට ජෙනිෆර් හූස්ටන් එංගලන්තේ රාජකීය ඇල්බර්ට් ශාලාවේ ඒ තමන්ගේ වර්ණයෙන් ජයග්‍රහණය ගන්නකොට මෙහි ඉන්ද්‍රාණි පෙරේරා 1970 ඇය ජයග්‍රහණය කරන අවුරුද්දෙම ඒ දශකයේම
මේ ගීතේ ගායනා කරනවා. එතකොට මහේෂ් මේ සිද්ධි දෙක අපි ගැලපුවොත් මේ ගීතය පැහැදිලිවම ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමකට පාදක වෙච්ච ගීතයක්. ඒක නිසා මේ වහඹු සිද්ධි ඔබ කිව්වා වගේ හැබැයි මේවා තිබෙන සංරචනය මේවා තියෙන පසුබිම මේවා තියෙන සමාජ මූලයන් හොයාගෙන ගියාම මේ ගීත වලට නැති වටිනාකමක් අපිට දෙන්න පුළුවන් මහේෂ්. බලන්නකො ගීතයක් ගිය දුරක් මොනතරම් වැදගත් අධ්‍යාපනික වශයෙන් සමාජීය වශයෙන් මොනතරම් වැදගත් කරුණු රස ඔහු අනාවරණය කළාද. ඒ නිසා ඒක තමයි මම කිව්වේ අපි මෙතෙක් ගීත ඇහුවේ ගීත අහන්න ඕන හින්දා. හැබැයි දැන් අපි ගීත අහන්නේ ගීත විඳින්න ඕන හින්දා. අවංකවම ඔබට කියන්න පුළුවන් නේද මේ ඒ කරුණු අතර මොනතරම් වැදගත් දේවල් තිබුණාද? එනිසා අවසාන වශයෙන් මම ආයිනෙවත එනවා අපේ තැනට ඇවිල්ලා අපි ගීතයට යමු. ඔබ උපයන ධනයෙන් ඔබ කොමපමණ මුදලක් වියදම් කරනවද ඔබේ හැම සුදු කරගන්න. උප්පත්තියෙන් ඔබට හම්බෙච්ච දේශගුණික වශයෙන් අපිට හම්බෙච්ච අපේ මේ ග්ලොවින් ස්කින් එක දිදුලන සම මම එහෙම මතකයට මට එහෙම නැහැ. මම කියන්නේ තියෙන අයට දිදුලන සම සුදු පාට කරගන්න ඔබ ඔබේ මුදල් මොනතරම් වියදම් කරනවද? ඒ අධිරාජ්‍යවාදීන් 1945 දෙවනි ලෝක යුද්ධ සංග්‍රාමයෙන් පස්සේ වෙළඳ ප්‍රජාව විසින් අපිට දීපු තවත් විසඳාගත නොහැකි ගැටලුවක්. මහාචාර්ය රාජ් සෝමදේවයන් කතා කරන විදිහට අපි හුඟක් විපර්යාස ලක් වෙච්ච පරම්පරාවක් මානවයා. අවුරුදු 1800ක මානව ඉතිහාසයක 1200කින් මේ පිට ආදරය කරන්න පුරුදු වෙලා ඊට පස්සේ අවුරුදු 200කින් මේ පිට බුරුසුවකින් දත්ම දින්න පුරුදු වෙලා ක්‍රීම් මාළේ පිට යට ඇඳුමක් අඳින්න පුරුදු වෙලා අපි අවුරුදු කීයද කියලා දන්නවද? දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ තමයි මිනිස්සුන්ට යට ඇඳුම් අඳින්න ගන්නේ. ඒකත් ආදරයට නෙවෙයි ව්‍යාපාරයක්. එහෙම ඇඳට මම ඊයේත් ওই කතාව කිව්වා. එහෙම ඇඳට එහෙම යට ඇඳුම්වත් ඇඳපු නැති විදිහට තමයි අපි හැසිරෙන්නේ. ඔය ඔක්කොම හිතේ තියාගෙන යම් ගීතයට ගීතයක් නෙත්‍යුගරන්තරු යුවල තමයි ගිය දුර. හොඳත් පොළ සන්නාදයක් දෙන්න ගායනා කරන්නේ නුවන්දිකා සේනාරත්න.
තව එක ගීතයයි වැඩසටහන නිමා කරන්න. හරි. ඊට කලින් පොඩි ගනුදෙනුවක් තියෙනවා යටයි මටයි. මට කෙලින් උත්තරයක් ඕනේ. මේ ගීතයේ ඉන්න විදිහ කෙල්ලෙක් දැකලා තියෙනවද? නෙත්‍යුග රන්තර යුවල සමයි තොල්පෙති නාදළු වලට සමයි දැකලා තියෙනවද? දැකලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඉතින් සමාජයේ මේ හමු වෙනවා. එහෙමයි. ඇත්තද කිව්වේ දැකලා තියෙනවද? ඔව් දැකලා තියෙනවා. ගෙදර ඉන්න හැම කෙනෙක්ද? ඔව්. ඒක තමයි. හොඳ උත්තරයක් නේද? අනිවාර්යයෙන් මොකද මම ඇත්තටම එක පැත්තකින් කළු සමට බොහොම ඒ කියන්නේ මගේ මන් දන්නේ ඒක අපේ ආධ්‍යාත්මයේ තියෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම එකකුත් තියෙනවා. ඒ කියන්නේ සුදු සමට වැඩිය අපි කොහොමත් ආසියාතිකයෝනේ. ඒ නිසා එහෙම එකකුත් තියෙනවා. අපිට තියෙන්නේ මේ සම්මිශ්‍රණයේ වෙච්ච පාටක් නේද? ඒ නිසා මේ ඒක වෙලාවකට සුදුද කළුද හොයා ගන්නත් බැහැ. හරි. කොහොම වුණත් ඔබ ඍජු උත්තරයක් දුන්න මම හරි කැමතියි. අපි වැඩසටහනේ 10 වෙනි ගීතේ අවසාන ගීතයට යනවා. ඊට කලින් අපේ පුරුදු විදිහට සුපුරුදු විදිහට අපි හැමෝටම පොදි විස්තුති කළා. ගීතය ගැන කරුණු කාරණා විමසලා අපි ගීතය අහලා සුහදව අපි එකතු වුණා වගේම ආදරයෙන් යමක් එකතු කරගෙන වෙන් වෙලා යනවා. විශේෂයෙන් කුමාරලියනගේ අද අපේ ගීත 10 විචාරය කරන්න ආරාධනාවෙන් පැමිණි වියත් සම්මානිත ගීය පද රචකයා සහ සාහිත්‍යදරයා මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නුවන්දිකා සේනාරත්න කිසිඳු පැකිලීමකින් තොරව අපේ වැඩසටහන් වලට බොහොම ලෙන්ගතුව අපිත් එක්ක එකතු වෙන තරුණ ගායන වේදිනිය. ඒ වගේම අද හාහපුර කියලා අපේ ජාතික රූපවාහිනියේ වැඩසටහනකට මුලින්ම සම්බන්ධ වෙච්ච මලීෂා සහ නවීෂා අක්කටයි නංගිටයි දෙන්නටත් සුපපතනවා දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා. ඒ දෙපළ මට සම්බන්ධීකරණය කරපු මගේ හිතවත් සහෝදර මිත්‍රයා වැඩසටහන් 300ක් අපිත් එක්ක එකට වැඩ කරපු මිලින්ද ප්‍රියදර්ශන මගේ මිත්‍රයාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ දරුවෝ දෙන්න අපිට සම්බන්ධ කළාට. ඒ වගේම අද තරුණ සංගීත වේදියා අපේ තරින්දු ජයතිලක ප්‍රමුඛ තරුණ නමුත් ප්‍රතිභාපූර්ණ සහ අධ්‍යක්ෂීම් බහුල වියත් ඒ වගේම සක්්‍යතාවලින් හැබි සංගීත කණ්ඩායමක්. ඒ නිසා ඒ අයටත් ස්තුතිවන්ත වෙමින් මේ මධ්‍යම රාත්‍රියේ තෙක් අපිත් එක්ක ගත කළපු මගේ ආදරණීය සහෝදර ප්‍රේක්ෂක ප්‍රජාවටත් හෘදයාංගම ස්තුතිය පළ කරමින් අපි ඔබෙන් හිමීට හිමීට ඈතට ඈතට යනවා. තවත් සතියකින් දවස් 7කින් ඉරිදාවකින් හවස් යාමේ හම්බෙන බලාපොරොත්තු වෙමි. අවසාන ගීතය කුමා ඔබට බාර දෙනවා. මගේ නිල නිතු සංගලින් මොනවද ඔබ ඉල්ලන්නේ? මේ ගීතයත් ඇත්තටම මහේෂ ඉතාම විශේෂ ගීතයක්. දැන් ඩෝල්ටන් අල්විස් කියන සාහිත්‍යවේදියා ඔහුගේ භාෂාවේ තියෙන රමණීයතාවයත් මේ ගීතය තුළ ගොනු වෙලා තියෙනවා. මොකද විශේෂයෙන් ඩෝල්ටන් අල්විස් මම දකින්නේ මහේෂ් ලංකාවේ ඒ කියන්නේ ගීත සාහිත්‍ය ඉතිහාසය තුළ භාෂාව ඉතාම සුමට අල්පේච්ඡ ලක්ෂණ සහිතව ඒ කියන්නේ අර මේ මේ අමිශ්‍ර භාෂාව පාලි භාෂාවෙන් ආපු අර නිවාත ගුණය තියෙන භාෂාවක් එක්ක ගීත නිර්මාණය කරපු ඉතාම විශිෂ්ට සාහිත්‍යවේදියෙක් ඔහුගේ පුත්‍රරත්නේ ජාතික රූපවාහිනියේ ගයරම්ය අල්ලි සිය කරන්නේ. ඒ වගේම අපිත් එක්ක ඉඳලා කාලයක් වැඩ කරලා ඉවත්ව ගිහිල්ලා දැන් අපිට නිතර මුණ ගැහෙනට සේනාධීර අල්විස්. ආව. ඔහුගේ සහෝදරයව. ඉතින් ඔවුන් ගේ ඔවුන් පිළිබඳව මතක් කරනවා මහේෂ්. කොහොම හරි මේ ගීතේ මම කතා කරන්න කැමති දැන් කෙනෙක්ගේ මේ මේ හැදෑරීම ඒ කියන්නේ පරිණතභාවය විශිෂ්ටත්වය කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි මහේෂ් මේ ගීතේ ප්‍රවේශය. මගේ නිල නිතු සංගලින් මොනවද ඔබ ඉල්ලන්නේ? නළලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ කියන එක. දැන් මේ ආමන්ත්‍රණයෙන් මහේෂ් අර ප්‍රේමය කියන මේ මේ සුලබ තේමාව අද බොහෝ විට අපිට මේ ප්‍රේමය කියලා එහෙම නැත්නම් ආදරය කියලා මේ ඇහෙන ගීතවලට වඩා ඉතාම ආධ්‍යාත්මික ගැඹුරකට මේ ගීතය ප්‍රවේශයෙන්ම ගෙනියනවා මහේෂ්. එකක් මට මගේ අධ්‍යක්ෂකුත් ඒ කියන්නේ මගේ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකුත් මතක් වෙනවා මහේෂ්. මට අපේ අපේ විශ්වවිද්‍යාල මිතුරියක් හිටියා. අය නළලේ තිලක තියාගෙන තොල් ආලේප කරගෙන නිය ආලේප කරගෙන සෑහෙන විලාසිතා එක
මේ විශ්වවිද්‍යාලයට ආපු මිතුරියක්. පස්සේ කාලෙක එයාට හමු වෙනවා මේ ඒ කිසිවක් නැහැ. පස්සේ මම ආව මොකද කියලා. පස්සේ කියනවා මේ මට පෙම්වතෙක් හම්බුණා. එතකන් තමයි මම ෆැෂන් කරේ කියලා. හා. ඉතින් ඇයි ඇයි කුමාර එහෙමගේ ප්‍රශ්නයක් ඇහුවේ යකින්? නෑ මගේ මිතුරියක්. ඒ කියන්නේ ඒ තරම ඔබ දැකලා තියෙනවා මේ විදිහට. ඔව් ඒ කියන්නේ මගේ ඒ කියන්නේ මාත් එක්ක නිතරම ඒ කියන්නේ ඇගේ උත්සාහය සාර්ථකයි. ඔබේ හදවතේ කිසියම් අමතක නොවන සටහනක් තියන්න ඇගේ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. ඔව් ඒ කියන්නේ ඇත්තටම විශේෂ සිද්ධියක් නේ මහේෂ් ඒක. දැන් ඒ කියන්නේ මේ මේ දැන් ඔය අවුරුදු කීයකට කලින්ද? මං කතා කරන්නේ අවුරුදු 25කට විතර බලන්නකො ඉතින් නේද අවුරුදු 25ක් හිතේ තියන් හිටපු කාරණාවක් නෙමෙයි නෑ ඒ කියන්නේ ඊටම විශේෂ සිද්ධියක් නේ ඒ කියන්නේ ඒ වගේ දයක් මම කියන්නේත් ඒකම තමයි කුමාර මම කියන්නේත් ඒකමයි නෑ ඔබ ඔබ අදහස් කරන එක නෙමෙයි මේ ඔබ කොහොමද දන්නේ මං අදහස් කරන්නේ මොකක්ද මට තේරෙනවා ඔබ සාමාන්‍යයෙන් වගේ ඔබට තේරෙන්නේ ඔයගලගේ අදහස තියෙන නිසා නෑ කියන්න කොමා කියන්න හරි කොහොමාරි නැත මං අහන්න ඕනේ නැනේ මයිස් එහෙම කතාවක් එහෙම මම වුණා මම අහන්න කියන්නේත් ඒක අහන්න ඕනේ නැහැ කියලා කොහොම හරි ඒ සිදුවීමත් එක්ක මයිස් මම මේ ගීතයට ගලපන්න උත්සාහ කරන්නේ දැන් ඩෝල්ටන් අල්ලිස් මේ නළලේ කුංකුම තිලකය පිළිබඳව ගීතේ ප්‍රවේශයේදීම මතු කරන ආධ්‍යාත්මික సౌందර්යය දැන් විලාසිතාවට තිලක තිබ්බට මේ ගීතේ අතරම මේ තව බොහෝ දේ කතා කරන්න පුළුවන් අපිට මේ දැන් මේ මේ බුනීල මල් කියන යෙදුමක් එනවා සඳාව පිළිබඳව සඳේලිය පිළිබඳව මේ ප්‍රේමය පිළිබඳව ඊටාම චමත්කාර ජනක සංකල්ප රූප සමූහයක් මේ ගීතය තුළ මතු කරනවා එතකොට මම කේන්ද්‍රීය වශයෙන් ගන්නෙ මහේෂ් මේ නළලේ තිලකය පිළිබඳව මේ 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 විලාසිතාවක් හැටියට ගෙනිච්චට ඒක ඉතිහාසය කියවගෙන එනකොට අපිට පේනවා ඊට වඩා ඊටාම ගැඹුරුයි එතකොට Hindu සම්ප්‍රදායෙන් ඔය චන්ද්‍ර තිලක් ටිකා ආදි වශයෙන් මේ නම් වන මේ මේ තිලකය ඔය මේ මේ විෂ්ණුගේ විෂ්ණු දෙවියන්ගේ තුන්වැනි ඇස හැටියට එක පැත්තකින් සලකනවා එතකොට අනිත් පැත්තෙන් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ එහෙම නැත්නම් පෙම්වතාගේ නිරෝගතාව ප්‍රතිභක්තිය මේ සියලු දේවල් ප්‍රාර්ථනාවක් හැටියට මේ තිලකයත් එක්ක සම්බන්ධයි ඊළඟට ඔය ශිව ශෛව කියන අපි ඔය ශෛවර් කියලා සාමාන්‍යයෙන් ඔය සිංහල වචනෙන් හඳුන්වන ඒ භක්තිකයන් එක විදියකට ඒ කියන්නේ හිරි තුනකින් මේ සංකේතය දක්වනවා. එතකොට විෂ්ණු දෙවියන් අධහන භක්තිකයන් මේ මේ යූ අකුර හැඩයෙන් වගේ දක්වනවා. ඉතින් මේ මේ සංකල්ප ඇතුලේ මහේෂ් ඉතා ගැඹුරු දේවල් තියෙනවා. ඒකයි මම කිව්වේ දැන් අර කෙනෙක්ගේ මේ මේ සාහිත්‍ය මේ වශයෙන් තියෙන පරිණතකම මේ ඔහු මේ දැනගෙනම තමයි මේ ප්‍රවේශ වෙන්නේ ඒ කියන්නේ දැන් ඔබට නේද අමතන්නේ කියලා ඒ කියන අදහස ඒ කියන්නේ මේ මේ දැන් මුලින් මේ මේ ගීතයට ප්‍රවේශ වෙන විදියයි ඒ සංවාදය මතු කරන විදියයි ඊටාම ප්‍රේමණීයයි ආධ්‍යාත්මික ප්‍රේමයක් පිළිබඳව තමයි මේ ගීතය තුළ මතු වෙන්නේ ඉතින් ඒක නිසා මේ ගීතය මං හිතනවා අද ප්‍රේම ගීත ලියන බොහෝ අයට මේ වගේ දේවල් හදාරනවා නම් ඒ කියන්නේ මේ භාෂාව පාවිච්චි වෙලා තියෙන විදිහ මේ රූපකාර්ථ කොහොමද පාවිච්චි වෙලා තියෙන්නේ මේ සංකේත රූප කොහෙන්ද ගේන්නේ අපේ ඉතිහාසයේ මොනවද තියෙන්නේ මේ ආදි වශයෙන් අපි සංස්කෘතික උරුමයත් එක්ක මේ සාහිත්‍ය හදාරන්න එහෙම නැත්නම් රචනා කරන්න උත්සාහ ගන්නවා නම් මං හිතනවා මහේෂ් මේ ගීත මේ මේ වර්තමාන ගීත ගොඩක් පෝෂණය වෙන්න මේ මේ ඉඩ තියෙනවා ඉතින් ඒ පණිවිඩයත් මේ ගීතය තුළ තියෙනවා ඉතින් වසර අර කිව්වාගේ වසර 50ක විතර ඉතිහාසයක් තියෙන ගීතයක්. ඉතින් මේ ගීතවල මේ නොමැරෙන රසය මම හිතනවා අපිට තව ඉදිරි දශක ගණනාවක් තිස්සේ රස විඳින්න පුළුවන් මේ මහේෂ්. හොඳයි අපි අරසතහනේ අවසන් ගීතයට ආවේ. නිදි වරාගෙන තමන්ගේ දේවල් කැප කරලා උපයාගත් ධනයෙන් කිසියම් මුදලක් තියලා අපේ ආයතනයට ඇවිල්ලා අපිත් එක්ක තනිනොතනියට ගීත අහපු තමුන්නාන්සල සියලු දෙනාටම ආදරේ සුභ රාත්‍රියක් පරිස්සමෙන් ගෙදර යන්න අපි ගීතය හමු මගේ නිල් එක සඳලින්
Palace Gampa, Primelands Residencies PLC.